මෙන්න මෙහෙම මේ වගේ බිත්තියක පුතේ මේ වගේ වස්තුවක් ස්තේම කරලා තියෙනවා සමතුලිතව තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලැහැන් MG තියෙනවා පල්ලැහැට MG මෙයා MG නිසා නොවැටි තියෙන්න නම් අනිවාර්යෙන් මෙයා මත තියෙනවා ඝර්ෂණ බලය හරි MG ඝර්ෂණ බලය එහෙනම් පුතේ දැන් ඔබට තේරෙනවා සිරස් සමතුලිත වෙන්න නම් අනිවාර්යෙන් F සමාන වෙන්න ඕනේ MG බරට සමාන ඝර්ෂණ බලයක් ඇති වෙන්න ඕනේ හරි ඒ වගේම පුතේ මෙයාට දීලා තියෙනවා මෙන්න මෙහෙම කැපිටල් F බලයක් ආ මෙතන කැපිටල් F බලයක් ඈ එතකොට එතන කැපිටල් F බලයක් නම් පුතේ මෙයා මම සිම්පල් F කියලා දාගන්නම්කො ඝර්ෂණේ එනංස් සිම්පල් F සමානයි MG මෙතන පුතේ තව කතාවක් තියෙනවා දැන් මේ බලන්නකො මෙතනදී මේ ඩබලින් ඇති වෙනවා දක්ෂිනාවර්ත ගුරණයක්නේ එහෙනම් මේ ඩබලින් දක්ෂිනාවර්ත ගුරණයක් ඇති වෙනවා නම් වෙන්න ඕනේ දේ තමයි हरे मे डबलिंग दक्षिणावर्त गूरणेदेतमय मे डबलिंग अतिवेन्नोणे पुते वामावर्त गूरणेक हरे नेत्तम्या कवदाकवत्पुते भ्रमणे पेत्तेंगत्वत्समतुलित ने मे डबलिंग दक्षिणावर्त गूरणेक अतिवेद्दि मे डबलिंग मेयागें अतिवेनवा वामावर्त गूरणेक वामावर्तय मेयागें दक्षिणावर्त गूरणेक මෙයාගෙන් වාමාවර්ත ගුරුණය. එහෙම වෙන්න නම් අභිලම්භ ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් තියෙන්නට අවශ්‍ය අභිලම්භ ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් තියෙන්න අවශ්‍ය මේ ලක්ෂයට වඩා පල්ලෙහෙන් තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව තියෙන්නට අවශ්‍ය. එහෙනම් F බලය මගින් F ඝර්ෂණ බලය නම් F සමානයි mg. n යනු අභිලම්භ ප්‍රතික්‍රියාව නම් හරි එහෙනම් F සමානයි r මේ r ට තමයි පුතේ n කියලා දාලා තියෙන්නේ. ඒකත් හරි. एफ मगिन किसी तो व्यावर्त्या कति नोवे एफ मगिन किसी तो व्यावर्त्या कति नोवे मे बल मे लक्ष्य वट एफ मगिन व्यावर्त्या अनिवार्य कति वे नो अरे एहेना दें ए हरी बी हरी सी वेरदी इट पास एन मगिन व्यावर्त्या कति नोवे पुते एन मगिन व्यावर्त्या कति नोवी एन के मेन मे आने पुते मे आनिकर मे आहराम गियाना मेतन व्यावर्त्या तीन මේ ව්‍යාවර්තය තියෙන්නේ ඝර්ෂණයෙන් විතරයි පුතේ. එතකොට සමතුලිත වෙන්නේ නැහැ. එහෙනම් මේ බලන්නකෝ. ඝර්ෂණයෙන් මේ පැත්තේ ව්‍යාවර්තයක් තියෙද්දි මෙයාගෙන් කේන්ද්‍රය හරහා ඉන්න ව්‍යාවර්තයක් නැහැ. මෙයාත් දීලා තියෙන්නේ කේන්ද්‍රයට ඉලක්ක කරලා නිසා ව්‍යාවර්තයක් නැහැ. එහෙනම් මෙයාගෙන් මේ පැත්තේ ව්‍යාවර්තයක් ඇති කරද්දි මෙයාගෙන් ඇති වෙනවා පුතේ අනිත් පැත්තේ ව්‍යාවර්තයක්. එහෙම වෙලා ඒ ව්‍යාවර්ත දෙක සමාන වෙනවා. එහෙනම් ව්‍යාවර්තයක් ඇති නොවේ කියන එක වැරදි සාවද්ද වෙනුවේ C සහ D කියන ප්‍රකාශන. ඕකේ. ඊට පස්සේ මම යනවා ස්කන්ධයේ M1 හා M2 වන කුට්ටි දෙකක් තන්තුවකින් සම්බන්ධ කරලා ආනත තලයක් මත තබා ඇත. හරි. ආරම්භයේ තන්තුව ලිහිල්ලු. කුට්ටි දෙක නිදහස් කළේ නම් M1 විශාලයි M2 නම් තන්තුව නොඇදී පවතී. पुते हेम दयाक नंग मट गन्न बै मेक तंतु दिलतीयन वद नैदीयन तीरने वेन्ने मेके घर्षण हेम तीयन वद नैदीयन मत दंग उदाहरण मैं सुमट तलयाक नंग उबदनो सुमट आनत तलेक वस्तु तिब्बहम लक्वन तुरने जी साइन टीटने एना अरयात लक्वन तुरने मैं लक्वन तुरने जी साइन टीटा अरे जी सैन टीट मेया लक्वन तोरणे पुते जी सैन टीट एना मे दिदिनाम लक्वन तोरणयान पुते समान दिदिनाम लक्वन तोरणयान समान हरिद गुरुत्वयटते दिन्ने गटगहल पुते अतरियो लनु दिन्नगेत मई मेया सुमटान तलेना जी सैन टीट मेयागे जी सैन टीट दिन्नम निधासे वेटनवा एना लनुए आन आततिया कतिवेन्नी नह
එනම් B ප්‍රකාශනය පුතේ සත්‍යයි. ඊට පස්සේ කියනවා M එක සුමට නම් M එක පෘෂ්ඨය සුමට හා M එක පෘෂ්ඨය සුමට M දෙක රළු විට මෙයා සුමටයි මෙයා රළුයි විට තන්තුව නොයදේ. පුතේ මෙයා සුමට නම් මෙයා කඩාගෙන බිඳගෙන යන්න යනවා. හැබැයි මෙයාට ඝර්ෂණයේ බාධා හින්දා මෙයාගේ ත්වරණය අඩුයි. එහෙනම් මෙයාගේ ත්වරණය වැඩි මෙයාගේ ත්වරණය අඩුයි. එහෙනම් මෙයා වැඩි ත්වරණයෙන් යන්න යනවා කියන්නේ ලණුවෙන් එයා ඇදෙනවා. කියන්නේ ලණුව නොඇදේ නෙමෙයි ලණුව දිගටම ඇදෙනවා. තේරුණාද කතාව? ඊට පස්සේ කියනවා M2 පෘෂ්ඨයේ සුමට හා M1 රළු මේක සුමටයි. මෙයා සුමට නම් පුතේ මෙයා එහෙනම් G sin θ වලින් යනවා. ත්වරණය වැඩි. හැබැයි මෙයාට දැන් G sin θ තමතරෝ ඝර්ෂණයක් තියෙන නිසා එයාගේ ත්වරණය අඩුයි. එහෙනම් මෙයාගේ ත්වරණය අඩුයි. මෙයා අඩු ත්වරණයෙන් යද්දි මෙයා වැඩි ත්වරණයෙන් යනවායි කියලා කියන්නේ. එහෙනම් පුතේ ලණුව ඇකිලෙන එක තමයි වෙන්නේ. තන්තුව නොඇදේ. එහෙනම් ඒක ලණුව ඇදේ ඇකිලෙනවා. එහෙනම් මට B ප්‍රකාශනයත් හරි කියලා ගන්න පුළුවන්. D ප්‍රකාශනය මෙයා සුමට නම් මෙයාගේ ත්වරණය වැඩි. මෙයා ටට්ටක් ගාලා එහෙමනම් ඇකිලෙනවා. හරි. ඕකේ. ඊට පස්සේ අපි කතා බහ කරනවා 48 වෙනි ගාන. हतलिस अटवनी गाने दी उन्नो ये विधि सुमट तिस्पृष्ट तिस्ते चलित यदि वैकल की इम तिस्तलेट केतु शीर्षे सिट उस दहायण मे आगे वेगे कील हण अरे हाँ मे आगे बलटिक लकण करो දැන් බලන්නකෝ මෙයා ටීට කියලා ගන්නවා මෙයා ටීට කියලා අරගෙන මට එතකොට මෙයා 90යි මෙයා 92 ට මෙයා ටීට කියලා ගන්න පුළුවන් දැන් මම දානවා කේන්ද්‍රයේ දිශාවට F සමානයි M මේ දානවා මෙයි කේ අපි වෘත්ත චලිතයන් නම් අනිවාර්යෙන් කරන්න කේන්ද්‍රයේ දිශාවට F සමානයි M මේ දාන එකනේ එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් R cos θ සමානයි एम वी वर्गे बेदीम आर एम मे आतम पुते वृते अरय अरे मे आतम कैरकिन वृते अरय इट पास मे आगे सिरा समतुलितावे आगन बोलवा आर सैन टीट समान एम जी कीला आर सैन टीट समान एम जी इच्छरा मारु देवल ने मे पुते ऐना बिटल आगन बोलवा टेन टीट समान जी කලින් සාමාන්‍යයෙන් ලියන්නේ v වර්ගයේ බෙදීම rg කියලානේ මේකේ තියෙන්නේ g මොකද කලින් අපි සාමාන්‍යයෙන් කතා කරේ අර තිරස සමග සාධන කෝණේ මෙතන තියෙන්නේ සිරසනේ එතකොට සිරස සමග සාධන කෝණයක් වෙද්දි මේ මේක අරක උඩයට මාරු වෙලා තමයි ලැබුණේ හරි පුතේ දැන් එතකොට එතන tan θ තියෙනවා දැන් අපිට මේ මේ උසනන් දීලා තියෙනවා පුතේ 10යි කියලා හරි मेहम तीन उस सॉरी मे उस तीन दहाय खेल हाँ दंग हेमणम पुते मम मेक आर्ने ऐनम मम दागन टेन टीटा संधा प्रकाशन आर् बेदीम सम्मुख पादे बेदीम बद्ध पादे आर् बेदीम दहाय टेन टीट समान आर् बेदीम दहाय ऐनम दें लसन बलान पुते टेन टीट में मेतन आर बेदीम दहाये निदागत्ते अरे ऐना मेतन आरती है मेतन आरती है आर टार कैपिल आणवा मेतन दहाय अरे ऐना दहाय की लखियाने मट गण पुलुवं पुते अरे दशम एक मीटर लिंग आदेश करो ऐना मट दे එහෙනම් v සමානයි කියලා සරලව ගන්න පුළුවන් 1යි කියලා. එහෙනම් උත්තරේ ගන්න පුළුවන් පුතේ මට පළවෙනි උත්තර sorry දෙවෙනි උත්තරේ ප්‍රවේගයේ අගය පුතේ 1ms ඍණ 1. ඕකේ. 49 වෙනි ගැටලුවට යන්න. ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ කුට්ටියක් තියෙනවා වර්තනාංකය n2යි
මේ වගේ කුට්ටියක් තියෙනවා වර්තනාංකය n එකයි. හරි. මේ වටේට වර්තනාංකය n එකයි මෙතන වර්තනාංකය n දෙකයි. ඊට පස්සේ කියනවා මේකේ n එක ලොකුයි කියලා. මේ n එකේ වර්තනාංකය ලො වැඩි. එහෙනම් මේක හරියට ගහන මාධ්‍යයේ තියෙන විරල එකක් වගේ. ගහන මාධ්‍යයේ තියෙන විරලයි. එතකොට මේ මාධ්‍ය ගහන හින්දා ලංවීමක් වුණත් මෙයා විරල එකක් හින්දා ඈත්වීමක් වෙන්න පුළුවන්. B ඇති වස්තුවක් නිරීක්ෂණය කිරීමේදී මේ B තියෙන එකක් නිරීක්ෂණය කිරීමේදී දෘශ්‍ය විස්ථාපනය ශුන්‍ය වෙනවලු. හරි දෘශ්‍ය විස්ථාපනය ශුන්‍ය වෙන්න L බෙදීම M ගේ අගය කීයද කියලා අහනවා. පුතේ මෙහෙකනේ සරලව මෙයා දැන් M වෙලා මෙන්න මේ උස L වෙලා නම් මම ඔය වගේ වෙලාවක ඔයාලට සූත්‍රයක් කියලා තියෙනවනේ මෙහෙම කතාවක් කියලා තියෙනව නේද අතරමැදි මාධ්‍යයකින් සිදුවන දෘශ්‍ය විස්ථාපනය කියන එක පුතේ මෙයා සාපේක්ෂව කොතන හිටියද මෙයාට ළඟද මෙහෙත මෙහෙද මෙහෙද හිටියේ කියන එක මත රඳාපවතින්නේ නැහැ කියලා අතරමැද කොතනද කියන එක හරි මං එහෙනම් දැන් මේ මේකේ සලකනවා ඒ වගේම මුළු දෘශ්‍ය විස්ථාපනය කියන්නේ එක එකනා වෙනම මේ ඇහැ පවතින මාධ්‍ය වාතයත් එක්ක ස්පර්ශ වෙලා තියෙන දෘශ්‍ය විස්ථාපනයන්ගේ එකතුවට සමානයි කියලා එනම් මං කියනවා මෙයා නිසා ඇති වෙන දෘශ්‍ය විස්ථාපනය. එකට මට ලියා ගන්න පුළා t වාරයක් 1 ඍණ 1 යට n 2. t වාරයක් 1 ඍණ 1 යට n 2. අරයා නිසා ඇති වෙන දෘශ්‍ය විස්ථාපනයට මං කියනවා එයාගේ මුළු ගණකම l ඍණ m හරි එල් ඍණ එම් වතාවක් 1 ඍණ 1 යට n 1 අර මේ සූත්‍රයේ පුතේ d සමානයි t වාරයක් 1 ඍණ 1 යට n කියන සූත්‍රය මෙයාගේ ඝනකම m එතකොට මට කියන්න බලන්න m වාරයක් 1 ඍණ 1 යට n 2 1 ඍණ 1 යට n 2 අනිත් එක්ක නට ලියන්න පුළුවන් L ඍණ m මෙන්න මේ ටික L ඍණ m වතාවක් 1 ඍණ 1 යට n 1 හරි එහෙනම් මේන් තියෙනවා දෘශ්‍ය විස්ථාපන දෙකක එකතුවක් ඔය දෘශ්‍ය විස්ථාපන දෙකේ එකතුව සරලව ගත්තොත් පුතේ වෙන්න ඕනේ අගය තමයි බිඳුව එහෙනම් මේ තියෙන්නේ වර්තනාංගයේ n 2 කුට්ටියෙන් නැති වෙන දෘශ්‍ය විස්ථාපනය මේ අර n එක කුට්ටියෙන් ඒ කියන්නේ වටේ සිදුවෙන එකෙන් ඇතිවන දෘශ්‍ය විස්ථාපනය. එහෙනම් මේ දෙන්නාගේ එකතුව ශුන්‍ය වීමක් වෙන්න ඕනේ. එහෙමනම් ශුන්‍ය වීමක් ගැන කතා බහ කරලා දැන් පුතේ මේ සමීකරණේ නොදන්න පද තියෙනවා. ඒ කියන්නේ අපිට දීලා තියෙන නොදන්න සංකේත n එක n දෙක දීලා තියෙනවා. ආයෙ තියෙනවා පුතේ l උයි m උයි. එහෙනම් මේකේ m පද එක පැත්තකට ගන්න l පද එක පැත්තකට යන්න. m එක පැත්තකට අරගෙන l එක පැත්තකට අරගෙන අන්තිමේට l බෙදීමෙන් m ඇසුරෙන් පුතේ ඔය කියන උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ කතාව මේක භ්‍රමණ චලිතය කරද්දිත් මම කියලා දුන්නා මෙහෙම කුඩයකින් පුතේ වතුර බිඳුවක් මෙහෙම වැටෙන අවස්ථාව. හරි. මේක මම උඩින් බලපුවම පේන විදිහ අඳිනවා. ඒ කියන්නේ මේ මෙහෙම බලපුවම පේන විදිහ. එතකොට මෙයා මේ මෙහෙම කැරකෙනවා. කැරකුණාම පුතේ මේ මෙහෙම ස්පර්ශකයේ දිශාවට පුතේ වතුරු බිඳුව යනවා. ඒ ස්පර්ශකයේ දිශාවට වතුරු බිඳුව ගිහිල්ලා මෙහෙම මේක පරාවලයක් විදිහට ගිහිල්ලා පොළවේ වදිනවා. හරි. අපිට දන්න දේවල් මොනවද කියලා බලමුකෝ. තප්පර 44කදී වට 21ක් භ්‍රමණය වෙනවා. එහෙනම් පුතේ මම ලස්සනට ඔමේගා සමානයි 25f f කියන්නේ ඒකක කාලයකදී වට ගන්න. දැන් මෙතන කියනවා තප්පර 44කදී වට 21ක්. එහෙනම් එක තප්පරයකදී 44කදී වට 21ක්. එහෙනම් එක තප්පර 44ට 21ක්. එහෙනම් එකකට දාගන්න පුළුවන් 21 බෙදීම 44යි. එනම් මම මේකෙන් ඔමේගා හෙව්වා. පුතේ ඔමේගා හොයලා v සමානයි r ඔමේගා.
මේ කුඩයේ විෂ්කම්බේ දීලා තියෙනවා පිටතරාමයේ විෂ්කම්බේ දීලා තියෙනවා මීටරයයි සෙන්ටිමීටර් 100යි. එහෙනම් මේ කුඩය කැරකෙන වෘතයේ අරය මට දාගන්න පුළුවන් මෙහෙම දශම 5යි. එහෙනම් මෙයාවත් දන්නවා මෙයාවත් දන්නවා. එහෙනම් මේකෙන් මම ස්පර්ශීය ප්‍රවේගය හොයා ගන්නවා. ඒ වගේම කුඩය පවතින උස දන්නවා 1.5යි. එහෙනම් පුතේ මම පාවිච්චි කරනවා මෙහෙම. ඇයි තිරස්වන ප්‍රක්ෂේපණය කරන්නේ සිරස් ප්‍රවේගයක් නැහැ. එහෙනම් පුතේ මම S වලට 1.5යි කියලා දාලා හරි මේකෙන් හොයා ගන්නවා පොළවට වැටෙන්න ගතවන කාලය. හරි පොළවට වැටෙන්න ගතවන කාලය හොයා ගන්නවා. අපෙන් අහන්නේ මෙයා දැන් පොළවේ පතිත වෙනවනේ. පොළවේ පතිත වුණාම පස්සේ මධ්‍යක්ෂයේ හැඬලයේ සිට මෙයාට පවතින දුරවන්නේ කීයද කියලා තමයි අහන්නේ. එහෙනම් පුතේ දැන් මම මේ මෙයාගේ මේ කතාව දන්නවා. දැන් මේ වතුර බිඳුවේ හරි වතුර බිඳුවේ ප්‍රවේගය දන්නවා. මෙතනින් v සමානයි r ඔමේගා වලින් ආදේශ කරගත්ත එක. ඊට පස්සේ වතුර බිඳුවේ පියාසර කාලය දන්නවා පුතේ මේකෙන් ගත්ත එක. පියාසර කාලය හරි මෙතනින් ගත්තනේ s 1.5ක් වැටෙන්න හරි ගත වෙන කාලය. එහෙනම් මේ මේකෙන් දැන් මම හොයා ගන්නවා එහෙනම් වතුර බිඳුව කොච්චරක් දුරට යනවද කියන එක. හරි එහෙනම් උඩින්නම් බැලුවොත් අපිට කියන්න පුළුවන් මේ මෙහෙම කතාවක් පුතේ මම වෙන පාටක් පාවිච්චි කරන්නම්. මෙන්න කුඩය හරි B මේ වතුර බිඳුව මෙන්න මෙතෙන්ද වැටිලා කියන එක. ඒක තමයි පුතේ S කියලා කියන්නේ. උඩේ ඉඳන් බැලුවොත් දැන් මෙහෙම මේක S දුරක් ගිහිල්ලා. දැන් අපෙන් අහනවා මෙයාගේ පොළොව මත පතිත වන ස්ථානයේ කුඩේ මධ්‍යක්ෂයේ ඉඳන් තියෙන දුර. කුඩේ මධ්‍යක්ෂයේ ඉඳන් තියෙන දුර කීයද කියලා තමයි අහන්නේ. හරි එහෙනම් මම S දන්නවා නම් පුතේ මේ ටික කුඩේ අරයනේ. එහෙනම් මට මේ ටික හොයාගන්න පුළුවන්. මේ මෙතන ඉඳන් දැන් මෙතන දුර හොයාගත්තා මේකත් හරි මේක හොයාගන්න පුළුවන්. එහෙනම් S වර්ගය ධන R වර්ගයේ වර්ගමූල. මෙයා S මෙයා R. එහෙනම් මේ ටික දාගන්න පුළුවන් S වර්ගය ධන R වර්ගයේ වර්ගමූලය කියලා. එහෙනම් එතනින් අපිට හොයාගන්න පුළුවන් මේ මෙයා වැටෙන දුර කීයද කියන එක. තේරුණා නේද කතාව? හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි. හරි මෙතනින් ඔමේගා හොයාගත්තා මුලින්ම, ඊට පස්සේ ස්පර්ශීය වේගය හොයාගත්තා, පියාසර කාලය හොයලා තිරස්පරාසය හෙව්වා. මෙයාගේ තිරස්පරාසයයි මේ අරය නම් පුතේ මෙන්න මේක වැටෙන්න තියෙන අපිට දුර හොයාගන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න MCQ 50 අවසానයි. ඊළඟ සතියේ පුතේ හරි මාසයේ අවසානය කියන මාසෙ නෙමෙයි අවුරුද්දේ අවසාන සතිය. අපි ඊළඟ සතියේ ඔයාලට පේපර් එකක් කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ සතියේ පුතේ අපි පේපර් එක කරනවා. ඒ පේපර් එක කරන්නේ අපේ ඊවින්ග් සයිට් එකේ. ඔයාලගෙන් පේමන්ට් එකක් මොනවත් අය කරන්නේ නැහැ. නමුත් ඊවින්ග් සයිට් එක හරහා තමයි පුතේ පේපර් එක හරි වීඩියෝස් අපි රිලීස් කරන්නේ. Telegram group එකේ සුපුරුදු පරිදි පුතේ පේපර් එකක් දානවා. හරි එහෙමනම් ඊළඟ සතියේත් පේපර් එකෙන් පුතේ උපරිම ප්‍රයෝජනය ගන්න, උපරිම විදියට පුතේ මහන්සිලා වැඩ කරන්න. හරි එහෙමනම් ආයුබෝවන්. අයිබෝවන් 2021 ඔන්ලයින් පේපෙකේ මට වෙන්වෙලා තියෙන ප්‍රශ්නවල විවරණත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙමනම් මුලින්ම බලමු 16 වෙනි ගාන. මෙතනදී අපිට දීලා තියෙනවා දඬු හතරක් ගැන එක එක දත්ත. එම දත්තයන්ට අදාළව රේඛීය ප්‍රසාරණ සංගුණකය සංසන්දනය කරන්න තමයි තියෙන්නේ. හරි අපි දන්නවා රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා කියන්නේ ඒකක යම් කිසි දණ්ඩක ඒකක දිගක් ඒකක උෂ්ණත්වයකින් උෂ්ණත්වය හෙළනම් වීමේදී එහි සිදුවන ප්‍රසාරණය තමයි ඇල්ෆා කියලා අපි කියන්නේ. එහෙනම් ඇල්ෆාගයන් සංසන්දනය කරන්න තමයි තියෙන්නේ. දත්ත ඔක්කොම දීලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ තැනකදී ලේසිම දේ තමයි කොටස කොටස වෙන වෙනම සංසන්දනය කරනවට වඩා ටක් ගාලා මේ අගයන් ටික පොඩ්ඩක් ලියලා බලන්න පුළුවන් කාගේද ඇල්ෆාගේ අගය වැඩි වෙන්නේ හෝ අඩු වෙන්නේ කියලා. දැන් ඩෙල්ටා එල් අගයන් ගානේ දීලා තිනවා. සී ගේ 8යි 10 හරින 3යි කියලා තියෙන එක නේ 80යි 10 හරින 4යි. අනිත් තුන් දෙනාගේම 4යි 10 හරින 4 තමයි ප්‍රසාරණයේ වුණු ප්‍රමාණය හැටියට දීලා තියෙන්නේ. ආරම්භක දිගවල් දීලා තිනවා මේ 4 දෙනාගේම. සහ
උෂ්ණත්ව වෙනස ගානේ දීලා තිනවා මේ හතර දෙනාගේ. එහෙමනම් මේ ටික සංසන්දනය කරනකොට මේ පහල කොටස L තීටා ගුණිතය මේ හැම කෙනාගේම සමාන වෙනවා. L තීටා ගුණිතය මේ හැම කෙනාගේම සමාන වෙනවා. ඩෙල්ටා L අගයන් තමයි වෙනස් වෙන්නේ. එතනදිත් බලන්න C ගේ ඩෙල්ටා L වැඩි. ඉතුරු තුන් දෙනාගේම ඩෙල්ටා L සමාන වෙනවා. එහෙනම් ඩෙල්ටා L වැඩි C ගේ ඇල්ෆා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇල්ෆා C අගේ විශාල වෙනවා. අනිත් තුන් දෙනාගේම අගයන් මොනවාද වෙන්නේ? සමාන වෙනවා. මේක තමයි එහෙමනම් මෙතනදී සිද්ධ වෙන්න ඕනි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ පස්වන පිළිතුර. දහහත් වෙනි ගාන බලමු. මෙතනදී ABC මෝටර රථ තුනක ප්‍රවේගය ටික දීලා තියෙනවා. A හා C වලින් මේ කියන සංඛ්‍යාත තියෙන නල දෙකක් නාද කරනකොට B's B'ට ඇසෙන නුගෙසුම් සංඛ්‍යාතය තමයි අපෙන් අහන්නේ. හරි නේද? දැන් මෙතනදී අපි දන්නවා B'ට මේ A විසින් නාද කරන නලාවේ ශබ්දයත් ඩොප්ලර් ආචරණයකට පස්සේ තමයි B'ට නිරීක්ෂණය වෙන්නේ. C ගෙත් ඒ විදිහමයි. එතකොට මේ කට්ටියගේ ප්‍රවේගයන් අපිට දීලා තියෙනවා. මෙයාගේ ප්‍රවේගය 10යි, මෙයාගේ ප්‍රවේගය 20යි සහ මෙයාගේ ප්‍රවේගය 30යි. හරි. දැන් එතකොට මේ දෙදෙනා විසින් නිකුත් කරන තරංගයන් දෙක වෙනස් සංඛ්‍යාතයන්ව මෙයාට නිරීක්ෂණය වෙනකොට මෙන්න මේ සංඛ්‍යාත දෙක ඉතා ආසන්නයි නම් අපි සාමාන්‍ය සලකනවා 10යි හර්ට්ස්ට වඩා අඩු සංඛ්‍යාත වෙනසක් නම් තියෙන්නේ මෙයාට නුගිසුම් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයාට නුගිසුම් වෙන්කර හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. හරි නේද? එහෙමනම් අපි බලමු F1 සහ F2 අගයන් මොනවද විශාලත්ව කියලා. මම F1 කියලා ගත්තේ A විසින් නිකුත් කරන තරංගය B නිරීක්ෂණය කරන සංඛ්‍යාතය. ඒක මම F1 කියලා ගත්තා. එතකොට මේක සමාන වෙනවා. අපි දන්නවා දෘශ්‍ය සංඛ්‍යාතයේ සමාන වෙන නිරීක්ෂකයාට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය වතාවක් සත්‍ය සංඛ්‍යාතය. නිරීක්ෂකයාට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය. දැන් තරංගයේ ගමන් කරන්නේ 330ක ප්‍රවේගයකින් මෙන්න මේ දිශාවට. නිරීක්ෂකයාට සාපේක්ෂව කියලා කියන්නේ නිරීක්ෂය නිශ්චල කරන්න ඕනේ. ඒ සඳහා මුළු පද්ධතියටම 20ක ප්‍රවේගයක් මේ පැත්තට දෙන්න ඕනේ. එම 20ක ප්‍රවේගය මෙයාට මේ පැත්තට ලැබුණම මෙතන උඩ ඉතිරි වෙන්නේ 310යි. ප්‍රභවයට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය. ප්‍රභවය නිශ්චල කරන්න යාකට තියෙන ප්‍රවේගයේ පද්ධතියටම අනිත් පැත්තට දුන්නම මෙයාටත් මේ පැත්තට 10ක ප්‍රවේගයක් ලැබුණම මෙතන ලියවෙන්නේ 320. වතාවක් සත්‍ය සංඛ්‍යාතය. ගානේ දීලා තිබුණා ඒගේ සත්‍ය සංඛ්‍යාතය වෙන්නේ 640යි. ඒ කියන්නේ මෙතන සුළු නාම දෙකයි දේවතාවක් 310යි කියලා කියන්නේ 620යි. එහෙමනම් ඒ විසින් නිකුත් කරන ශබ්දයට අදාළව දෘශ්‍ය සංඛ්‍යාතය වෙන්නේ 620යි හර්ට්ස්. ওই විදිහටම C විසින් නිකුත් කරන තරංගයට අදාළ දෘශ්‍ය සංඛ්‍යාතය මට හොයන්න පුළුවන්. එතනදී නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය දැන් තරංගයේ ගමන් කරන මෙන්න මේ දිශාවට 330ක ප්‍රවේගයකින් නිරීක්ෂකයා නිශ්චල කිරීමට මෙන්න මේ පැත්තට 20ක ප්‍රවේගයක් පද්ධතිය දෙනකොට මෙයාටත් 20ක් මෙහෙට ලැබෙනවා. ඒ කියන්නේ 350යි නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය. ප්‍රභවයට සාපේක්ෂව ප්‍රභවයේ නිශ්චල කිරීමට 30ක ප්‍රවේගයක් මෙහෙට දුන්නකොට එයාටත් තරංගයටත් 30ක ප්‍රවේගයක් මේ පැත්තට ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය වෙන්නේ 300යි. C විසින් නිකුත් කරන තරංගයේ සංඛ්‍යාතය වෙන්නේ 540. හරි. මෙයාට මෙයා සුළු වෙනවා. මෙතනට 6යි, මෙතනට 7යි. 6 වරක් මෙතනට 9යි. 9 වරක් 7 කියලා කියන්නේ 630. හරි. එහෙනම් C නිකුත් කරන තරංගයට අදාළ දෘශ්‍ය සංඛ්‍යාතය වෙන්නේ 630යි. දැන් ඔයාලට පැහැදිලිවම පේනවා මේ දෙදෙනාගෙන් දෘශ්‍ය වෙන සංඛ්‍යාත අතර අන්තරය වෙනවා 10ක්. මම අර කලින් කිව්වා වගේ සංකේත අන්තරේ 10යි හෝ ඊට අඩුයි නම් නිරීක්ෂකයෙකුට පුළුවන් වෙන් කර හඳුනා ගන්න. එහෙනම් මෙයාට නිරීක්ෂණය වන නුගසුම් සංඛ්‍යාතය වෙන්නේ 10යි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. දහඩ වෙනි ගන්න බලමු. හරි. ලේසර් ක්‍රියාවලියේදී මොනවද ඔයා දැනගෙන ඉන්න ඕනේ? සාමාන්‍යයෙන් ආලෝකය නිපදවන්න පුළුවන් ආකාර දෙකක් විදිහට කතා කරනවා. මේ ආලෝක විමෝචනය වෙන්න පුළුවන් ආකාර එකක් තමයි ස්වයං විමෝචනය, අනිත් එක තමයි උත්තේජිත විමෝචනය කියලා කියන්නේ. හරි. එතකොට දැන් සාමාන්‍ය ආලෝකයේ නිපදවෙන්නේ ස්වයං විමෝචනය මගින්. මේ වගේ එක එක් ස්ථායි මට්ටම් ශක්ති මට්ටම් වල ඉන්න ඉලෙක්ට්‍රෝන තවත් ශක්ති මට්ටමකට ගිහිල්ලා
එම ශක්ති මට්ටම් දෙක අතර වෙනසට අදාළ ශක්තියක් තියෙන ෆෝටෝන පිට කරනවා කියලා අපි කතා කරනවා. එතකොට මේ ශක්ති මට්ටම් අතර වෙනස වෙනස් වෙන විදිහට මේ යන ෆෝටෝන වල සංඛ්‍යාතය වෙනස් වෙනවා. මොකද අපි डेल्टा ई समान एचएफ मे पिटवन शक्ति पैकेट के मे शक्ति मट्टम देखा इलेक्ट्रॉन अभी हित मुगो इहल शक्ति मट्टम पहाल शक्ति मट्टम स्वयं विमोचन इतने दी निपद मे फोटोन अभी कें शक्ति पोदी खेल वे शक्ति पोदी शक्ति मट गंडार शक्ति मट्टम देखा विनसे इतकोटे එයා මොන ශක්ති මට්ටමටද පහළට එන්නේ කියන එක මත මෙන්න මේ ඩෙල්ටා E අගේ වෙනස් වෙනවා. H කියන්නේ ප්ලාන්ක් නීතියක නියතයක්. එහෙනම් ඩෙල්ටා E අගේ වෙනස් වෙනකොට සංඛ්‍යාතය වෙනස් වෙනවා. සංඛ්‍යාතය වෙනස් වෙනකොට අර ස්වභාවික ආලෝකයේ වර්ණය වෙනස් වෙනවා. හරිද? ඒක නිසා මේ ස්වයං විමෝචනය මගින් එක වර්ණයකට අදාළ ආලෝකයම නිපදෙනවා කියලා කියන්න බෑ. ඒ නිසා විවිධ වර්ණ එතනින් නිපදෙනවා ස්වයං විමෝචනයේදී. ඒක රඳා පවතින්නේ කොච්චර ශක්ති මට්ටමක් පහළට එයා වැටෙනවාද කියන එක මත. හරි. දැන් ලේසර් කියලා කියන්නේ උත්තේජිත විමෝචනය මගින් මේ වගේ ශක්ති පැකට් පිට කිරීමක්නේ. හරි. එතනදී මොකක්ද වෙන්නේ? සරලව දැන් මේ සැකැස්ම ගැන වාට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ අපි ශක්තිය අඩුම මට්ටම, භූමි මට්ටම හැටියට සලකනවා. සාමාන්‍යයෙන් ගොඩක් ද්‍රව්‍ය පවතින්නේ භූමි මට්ටමේ. ශක්තිය අඩු ස්ථායි මට්ටම හැටියට සලකන්නේ ශක්තිය අඩු මට්ටමනේ. නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ තාපජ සමතුලිතතාවයේ පවතින යම්කිසි ද්‍රව්‍යයක් පවතිනවා නම් අපි සලකනවා එයාගේ පරමාණු පවතින්නේ භූමි මට්ටමේ කියලා. හැබැයි එතකොට මේ ලේසර් නිපදවා ගැනීමට නම් බහුතරයක් පරමාණු භූමි මට්ටමේ තිබිලා හරියන්නේ නැහැ. එයාලා අපි ශක්තිය වැඩි මට්ටම් හඳුන්වනවා අර සැකඹුණු මට්ටම් හැටියට නේ. ඒ නිසා අපි බලෙන් එයාලව ශක්තිය වැඩි මට්ටම් වලට අරගෙන ගිහිල්ලා තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. එහෙමනම් භූමි මට්ටම කියන්නේ ඒකයි. දැන් ওই විදිහට සාමාන්‍යයෙන් වැඩිපුර පරමාණු තිබෙන්නේ භූමි මට්ටමේ. හැබැයි අපි ලේසර් නිපදවීමේ ක්‍රියාවලියේදී වැඩි පරමාණු සංඛ්‍යාවක් යම් ශක්ති මට්ටමකට අරගෙන යනවා. ගොඩක් වෙලාවට මම මේක E1 කියලා ගන්නම්. මේ වැඩි පරමාණු සංඛ්‍යාවක් පවතින ශක්ති මට්ටම E1 කියලා ගන්නම්. අන්න ඒ විදිහට වැඩි පරමාණු සංඛ්‍යාවක් පවතින ශක්ති මට්ටම මිත ස්ථායි ශක්ති මට්ටම හැටියට හඳුන්වනවා. හරි. මෙතනදී මොකක්ද සිද්ධ කරන්නේ? සාමාන්‍යයෙන් ඔයාලා ඉස්කෝලේදී අර වල බහිනවා කියන වචනේ පාවිච්චි කරනවා නේද? ඒතර මේ වල බහින ක්‍රමයට තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. මොකක්ද මේ උත්තේජනයක් සිද්ධ වෙන්නේ? හරි. එක්කෙනෙක් එනවා මෙන්න මේ විදිහට. අපි මේ විදිහට ශක්ති පැකට් එකක් යවනවා. මෙයාගේ ශක්තිය දැන් F1 සංඛ්‍යාතරද. ඒතර මෙන්න මෙයාගේ ශක්තිය මෙන්න මේ ශක්ති මට්ටම් දෙක අතර වෙනසට අදාළ වෙන විදිහට මෙන්න මේ වගේ ශක්ති පැකට් එකක් යවනවා. එතකොට මෙයා එනවා දැකලා මෙන්න මෙතන තියෙන පරමාණු උත්තේජනයකට ලක් වෙනවා. එහෙනම් මෙයා එනවා දැකලා මෙයා මොකද කරන්නේ? මෙයා එනවා දැකලා සිද්ධ කරන සිදුවන උත්තේජන නිසා මෙයාත් Tamange ශක්ති මට්ටම පහළට අරගෙන ඇවිල්ලා මෙන්න මේ වගේ ශක්ති පැකට් එකක් පිට කරනවා. ඒතර සාමාන්‍ය ආලෝකයේදී නම් එක් එක් පිට කරන ශක්ති මට්ටමට අදාළ කියන්නේ සිදුවන ශක්ති මට්ටම් වෙනසට අදාළව සංඛ්‍යාත වෙනස්නේ. හැබැයි මෙතනදී මොකක්ද වෙන්නේ? අපි විසින් යවන ශක්ති මට්ටම් වෙනසට කියන්නේ අපි විසින් යවන ෆෝටෝන පැකට් එකේ තියෙන ශක්තියට අදාළ ශක්ති මට්ටම් වෙනස විතරයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒක නිසා එවැනි එම සංඛ්‍යාතම පවතින ෆෝටෝන පැකට් එකක් තමයි මෙතනින් නිපද වෙන්නේ. හරි නේද? එහෙමනම් මොකක්ද වෙන්නේ? මෙයා මේ විදිහට E1 කියන ශක්ති මට්ටමක තියෙන පරමාණුවක් ගාවින් යවුවම මොකද වෙන්නේ? මෙයා විසිනුත් මෙයා භූමි මට්ටමට ඇවිල්ලා අර සංඛ්‍යාතෙම තියෙන ආලෝක පැකට් එකක් මෙතනින් එළියට දානවා. දැන් එතකොට මේ ගමන් කරන තරංග දෙක සර්ව සමාහිරිට අපිට සලකන්න පුළුවන්. මේ දෙන්නගෙම සංඛ්‍යාත සමාන වෙනවා. හරි නේද? එතකොට මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි දැන් එක්කෙනෙක් හිටපු එක දෙන්නෙක් කියලා. හරි? දැන් මේ දෙන්න යනවා දැක්කට පස්සේ ඒ ළඟ තියෙන තවත් පරමාණු දෙකකට හැකියාව තියෙනවා පහළ මට්ටම් වලට ඇවිල්ලා එයාලත් අර වගේම ශක්ති පැකට් පිට පිට කරන්න. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පිට කරන හැම ශක්ති පැකට් එකකටම තියෙන්නේ එකම සංඛ්‍යාතයක් වීම. සාමාන්‍ය ආලෝකයේදී නම් ඒ දේ එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනදී අපි උත්තේජිත විමෝචනය හරහා ආලෝකයේ විමෝචනය කරනවා නම් ඒ කියන්නේ ලේසර්. එහෙම කෙනෙක්ගේ මේ පිට කරන හැම ශක්ති පැකට් එකකටම තියෙන්නේ එකම සංඛ්‍යාතයක්. හරි. මෙතනදී ඇයි මේ ආලෝක වර්ධනය වෙනවා කියලා කතා කරන්නේ? පැමිණෙන්නේ එක ශක්ති පැකට් එකයි
මෙතනදී උත්තේජිත විමෝචනයක් කරන නිසා මොකක්ද උත්තේජිත විමෝචනය කියලා කියන්නේ වැඩි ශක්ති මට්ටමක ඉඳලා මෙන්න මේ වගේ සංඛ්‍යාතයට අදාළ මෙන්න මේ ශක්ති පැකට් එකට අදාළ ශක්ති වෙනසක් තියෙනවනේ එම ශක්ති වෙනස තියෙන ශක්ති මට්ටම් අතර වෙනසට අදාළව මේ පරමාණු පහළට වැටිලා එක්කෙනෙක් එන එක දැන් මෙතනින් එහාට යනකොට දෙන්නෙක් බවට පත් වෙලා යන්නේ එහෙනම් මෙතනදී මොකක්ද සිද්ධ වෙන්නේ ආලෝක වර්ධනයක් සිද්ධ වෙනවා ඒ යන දෙන්න ආපෞසරයක් මේ දෙන්නවත් පල්ලෙහාට දාලා තවත් ශක්ති පැකට් දෙකක් මෙතනදී නිපද වෙන නිසා මෙතනදී තවත් ආලෝක වර්ධනයක් සිද්ධ වෙනවා හරි එහෙනම් ওই දේවල් ටික තමයි ඔවා දැනගෙන ඉන්න ඕනි ලෙස සම්බන්ධයි දැන් අපි යමු මේ ප්‍රශ්නෙට ලේසර් ක්‍රියාවලියේදී ආලෝක වර්ධනය සඳහා දායක වන ක්‍රියාවලිය වන්නේ පළවෙනි ප්‍රකාශයේ කියනවා සැකඹුණු අවස්ථාවට පත්වුණු පරමාණු ස්වයං සිද්ධව විමෝචනයට භාජනය වීම හරි මම කියවන්නේ දැන් මුලින් සාමාන්‍යයෙන් වැඩිපුර ඉන්නේ භූමි මට්ටමේ එයාලව අපි බලෙන් යවනවා මේ උඩ තියෙන සැකඹුණු මට්ටම් වලට වැඩි ශක්ති මට්ටම් වලට එහෙම තියෙද්දි සමහර විට එයාලා ස්වයං විමෝචනය කරලා මේ වගේ පහළ ශක්ති මට්ටමට ඒවි ස්වයං විමෝචනය වෙලා එයා පහළ මට්ටමට ඒවි හැබැයි මේක ලේසර් වලට අදාළ නැහැ මේක ලේසර් වලට අදාළ නැහැ හරි නේද මොකද ස්වයං විමෝචනයක් නෙවෙයි ස්වයං විමෝචනයක් නෙවෙයි ලේසර් ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ උත්තේජිත විමෝචනය හරි නේද දෙවෙනි ප්‍රකාශය කියලා බලමු ඉලෙක්ට්‍රෝන ගහන අපවර්තනයට ලක් වී ඇති ওই ගහන අපවර්තනය වෙනවා කියලා කියන්නේ මම කලින් කිව්ව සිද්ධිය මේ භූමි මට්ටමේ ඉන්න කට්ටිය අපි බලෙන් ශක්තිය ලබා දීලා වැඩිපුර පරමාණු එතකොට භූමි මට්ටමේ නෙවෙයි වෙනත් මොකක් හරි ශක්ති මට්ටමක තමයි පවතින්නේ මේ ක්‍රියාවලිය තමයි එතකොට ගහන අපවර්තනයට ලක් වෙනවා කියලා කියන්නේ හරි දැන් ඉලෙක්ට්‍රෝන ගහන අපවර්තනයට ලක් වී ඇති පරමාණුව ෆෝටෝනයක් මගින් උත්තේජිත විමෝචනයට ලක්වීම හරි දැන් මෙන්න මේ පරමාණුවට මොනවද සිද්ධ වෙනවද එයා මෙන්න මේ ෆෝටෝනය නිසා උත්තේජිත විමෝචනයට ලක් වෙනවා ඒ කියන්නේ එයා පහළට ඇවිල්ලා එයා තව ෆෝටෝනයක් පිට කරනවා එහෙනම් ඇත්තටම ওই දෙවෙනි ප්‍රකාශය තුල තියෙන දේ තමයි ආලෝක වර්ධනයට හේතු වෙන්නේ අපි තවත් ප්‍රකාශයක් දෙයක් කියලා බලමු තුන්වෙනි ප්‍රකාශය ෆෝටෝනයක් මගින් මිත ස්ථායි අවස්ථාවෙන් ඉලෙක්ට්‍රෝන සැකමුණු අවස්ථාවට පත් කරනවා කියලා කියනවා මේ මිත ස්ථායි අවස්ථාවෙන් සැකමුණු අවස්ථාවට කියන තවත් උඩ ස්ථානයකට නෙමෙයි අරගෙන යන්නේ පල්ලෑ ස්ථානයකට භූමි මට්ටමකට හතර මිත ස්ථායි අවස්ථාවේ ඇති පරමාණු ස්වයං සිද්ධව දැක ගමන්ම මේක ලේසර් නෙමෙයි හරි එමනම් මෙතනදී නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් දෙවන පිළිතුරු දහනවෙනි ගාන බලමු සංවෘත නලයක පුරවා ඇති වායුවක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංගූ විට ඒ පීඩනය මෙන්න මෙච්චර ප්‍රතිශතයකින් වැඩි වුණා කියලා කියනවා වායුවේ ආරම්භක උෂ්ණත්වය වන්නේ හරි දැන් මෙතනදී අපෙන් ආන්නේ ආරම්භක උෂ්ණත්වය උෂ්ණත්වයේ සෙල්සියස් අංශයක 1කින් ඉහළ නැංගුණාට පස්සේ මොකක්ද සිද්ධ වෙනවා කියලා කියන්නේ පීඩනය යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා කියලා කියනවා හරි මෙතනදී එතකොට උෂ්ණත්වය සෙල්සියස් අංශයක 1කින් එහෙනම් කෙල්වින් වලින් කතා කරොත් කෙල්වින් 1කින් ඉහළ නැංගුණා තියෙනවා හරි එහෙනම් පරිමාවනියතයි මෞල ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ සංවෘතයි ආරණියතයි එහෙනම් මට ගන්න පුළුවන් p සමානුපාතිකයි t කියලා ගානේ අපිට දීලා තියෙනවනේ පීඩනය කොච්චරකින් වැඩි වෙනවද කියලා එහෙනම් පීඩන අතර අනුපාතය මට ගන්න පුළුවන් පීඩන අතර අනුපාතය නැත්තම් මේ විදිහට මට කියන්න පුළුවන් පීඩනය 104කින් වැඩි වුණා නම් p සමානුපාතිකයි t නම් පීඩනය 104කින් වැඩි වුණා නම් p සමානුපාතිකයි t නම් මට කෙලිම කියන්න පුළුවන් t මොනවා වෙන්නේ නැද්ද 104කින් වැඩි වුණා වෙන්න ඕනි. එයි මං එහෙම කියන්නේ p සමානුපාතිකයි t නිසා. හරි නේද? එහෙමනම් උෂ්ණත්ව අතර අනුපාතය මොකක්ද වෙන්න ඕනි? කලින් අවස්ථාවේ 100යි නම් මේ අවස්ථාවේ 100.4ක් වෙන්න ඕනි. උෂ්ණත්ව අතර අනුපාතය මෙන්න මේ වගේයන් වෙන්න ඕනි. එතකොට දැන් මේ දෙන්නගේ වෙනස මොකක්ද? මේ දෙන්නගේ වෙනස 0.4යිනේ. ගාණේ අපිට දීලා තියෙනවා ඇත්තටම උෂ්ණත්වයේ කොච්චරක් වෙනස් වුණාද කියලා. එහෙනම් ගාණේ දීලා තියෙනවා කෙල්වින් එකක් වෙනස් වුණා කියලා. දැන් එහෙමනම් අනුපාතයට අනුව ආට තේරෙන්න ඕනි. අනුපාතයට 90.4ක් කියලා කියන්නේ ඇත්ත අගය කෙල්වින් වලින් එක. අනුපාතයට 90.4ක් කියලා කියන්නේ ඇත්ත උෂ්ණත්වයට අනුව නම් කෙල්වින් එකක්. එහෙනම් අනුපාතයට 91ක් කියලා කියන්නේ ඇත්ත උෂ්ණත්වය මෙන්න මෙච්චරක් නේ. කෙල්වින් එක බෙදීම 0.4ක්. හරි. දැන් එහෙනම් මට දැනගන්න ඕනේ ආරම්භක උෂ්ණත්වයනේ. අනුපාතයට 90 ආරම්භක උෂ්ණත්වය 100යි. එහෙම නේද?
ආරම්භ උෂ්ණත්වය 100ක් නම් දෙවෙනි අවස්ථාවේ උෂ්ණත්වය 100.4 කියලානේ මේ ලියලා තියෙන්නේ. හා එහෙනම් මට හොයාගන්න ඕනි. දැන් මම හොයාගෙන දෙනවා අනුපාතයට අනුව 1ක් කියන කොච්චරද කියලා. එහෙනම් 100ක් කියලා කියන්නේ මේ වගේ 100 ගුණයක්. 100 බෙදීම 0.4 කියලා කියන්නේ 4 බෙදීම 1000 කියන්නේ මෙන්න මේක 1000 බෙදීම 4යි. ඒ කියන්නේ කෙල්වින් වලින් 250යි. නිවැරදි පිළිතුර වෙන්නේ එහෙනම් 3 වෙනි පිළිතුර. විසියෙනි ගාන බලමු. මෙතනදී අපිට කියනවා දෙකලවර ඇදි තන්තුවකින් 420 හර්ට්ස් සංඛ්‍යාතයකදී එන්වන ප්‍රසංවාදයෙන් අනුනාද වෙනවා කියලා කියනවා. හරි, දෙකලවර ඇදි තන්තුවක් මෙන්න මේ කියන සංඛ්‍යාතයකදී එන්වන ප්‍රසංවාදයෙන් අනුනාද වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අනුයාත අනුනාද අවස්ථාව 490යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ n ගේ අගේ මොකක්ද කියලා තමයි අපි අහන්නේ. හරි, මොකක්ද මේ ප්‍රසංවාදය කියලා කියන්නේ? යම් කිසි අවස්ථාවකට අදාළ ප්‍රසංවාදය කියලා කියන්නේ එම අවස්ථාවේ සංඛ්‍යාතය මූලික සංඛ්‍යාතයට දරන අනුපාතය. හරි නේද? එහෙමනම් මේ පවතින සංඛ්‍යාතය ඕනෑම අවස්ථාවකදී මට ලියන්න පුළුවන්. මම ප්‍රසංවාද අංකය n හැටියට ගත්තොත් එහෙම nf හැටියට. එතකොට ප්‍රසංවාද අංකය කියන එකෙන් අදහස් වෙන්නේ මේ පවතින සංඛ්‍යාතයේ මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක. හරි නේද? දැන් එතකොට අපිට දීලා තියෙනවා n වන ප්‍රසංවාදය කියලා. හරි, ඊළඟ කතාව තමයි දැන් දෙකලවර මේ විදිහට ගැට ගහලා අනුනාද වන අවස්ථාව. මැදින් පෙළීමක් ගැන සඳහනක් වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම අවස්ථාවකදී සියලුම ප්‍රසංවාද සෑදෙනවා කියන එක ඔයාට මතක තියෙන්න ඕනේ. එතකොට මේ වෙලාවේ සියලුම ප්‍රසංවාදයන් සෑදෙනවා. ඒ කියන්නේ F0 දෙකක් F0 තුනක් F0 හතරක් F0 මෙන්න මේ යන ආදී විදිහට සියලුම ප්‍රසංවාදයන් හැදෙනවා. මොකද්ද සියලුම ප්‍රසංවාදයන් කියලා කියන්නේ? මෙයාගේ හැම ගුණාකාරයක් 2 3 4 හැම එකක්ම හැදෙනවා. හරිනේ. එහෙනම් එහෙම අවස්ථාවක තියෙන විශේෂත්වය මොකක්ද? මෙන්න මේ අනුයාත ප්‍රසංවා අනුයාත මෙහෙම අනුනාද වන අවස්ථා දෙකක් අතර සංඛ්‍යාත අන්තරය. අනුනාද වන අනුයාත අවස්ථා දෙකක් අතර අන්තරයෙන් මට ලැබෙන්නේ 3f බෙදී ඍණ 2f කියලා කියන්නේ ආපසරයක් f නෝට් මනේ. එහෙනම් අනුයාත අවස්ථා දෙකක සංඛ්‍යාත අතර අන්තරයෙන් මට ලැබෙන්නේ ආපසරයක් මූලිකේම කියන එක වාට මතක තියෙන්න ඕනේ. මෙහෙම ගන්න පුළුවන් මොන අවස්ථාවේද? අර මැදින් පෙළීමක් ගැන සඳහනක් නැහැ. අනුනාදයෙන් කම්පණය කිරීමක් විතරයි කියන්නේ දෙකලවර හොඳින් ගැට ගහලා. හරි නේද? හා, දැන් එහෙමනම් මේ ගානේ දීලා තියෙනවා අනුයාත සංඛ්‍යාත අගයන් දෙකක් ගැන. අනුනාද වන 420 සහ ඔය n වන ප්‍රසංවාදයේදී 420 කියන සංඛ්‍යාතය තමයි තිබිලා තියෙන්නේ. ඒතකොට n දන 1 කියන ප්‍රසංවාදයේදී තිබිලා තියෙනවා 490 කියන සංඛ්‍යාතය. එහෙමනම් මේ දෙන්නගේ වෙනසෙන් මේ වෙනසෙන් මට ලැබෙනවා මූලිකය 490න් 420 අඩු කරාම කීයද? 70. හරිනේ. එහෙනම් මූලිකය 70 කියන එක දැන් අපි දන්නවා. n වන ප්‍රසංවාදයේ අවස්ථාවේදී පවතින සංඛ්‍යාතය මොකක්ද කියන එක දන්නවා 420. එහෙනම් මෙන්න මේ පොයින්ට් එක භාවිත කරලා මට ගන්න පුළුවන් මේ මොහොතේ පවතින සංඛ්‍යාතය වෙන්නේ 420යි. මේ මොහොතේ ප්‍රසංවාද අංකය වෙන්නේ n. මූලික සංඛ්‍යාතය වෙන්නේ 70යි. එහෙනම් n ගේ අගය වෙන්නේ 6. එහෙනම් මෙතන 6 වන ප්‍රසංවාදය තමයි n වෙන්නේ. එහෙනම් නැත්තම් 420 හර්ට්ස් සංඛ්‍යාතයක් පවතින්නේ. නිවැරදි පිළිතුර එහෙනම් 3 වෙන පිළිතුර. ප්‍රකාශයන් කීපයක් දීලා තිනවා A හා B ද්‍රව දෙක පිළිබඳව. නියත ශීඝ්‍රතාවයකින් තාපය සපයනවා කියලා දීලා තිනවා. හැම වෙලාවෙම මිනික වැදගත් දත්තයක්. නියත ශීඝ්‍රතාවයකින් තාපය සපයනවා. උෂ්ණත්වයත් එක්ක කාලය වෙනස් කාලය සමග උෂ්ණත්වය වෙනස් වෙන ආකාරය තමයි ප්‍රස්තාරගත කරලා තියෙන්නේ. ද්‍රව දෙකේම ස්කන්ධ සමානයි කියලා සලකන්න කියලා කියනවා. ඒකත් වැදගත් දත්තයක්. පහත කුමන ප්‍රකාශයන් සත්‍ය වේද කියලා අහනවා. හරි. පළවෙනි ප්‍රකාශය. A ද්‍රවයේ තාපාංකය B ද්‍රවයේ තාපාංකයට වඩා ඉහළයි කියලා කියනවා. හරි. දැන් මුලින්ම මේවා තියෙන්නේ ද්‍රව කලාපයේනේ. ද්‍රව කලාපයේ අවසන් වෙලා වායු කලාපයට යන අවස්ථාව තමයි මෙන්න මේ විදිහට දිගින් දිගටම උෂ්ණත්වය වෙනස් නොවේ තියෙන්නේ. ද්‍රව කලාපයේ ඉඳලා වායු කලාපයට යන මෙන්න මේ අවස්ථා විපර්යාසය තමයි මේ අවස්ථාවේදී මේ සිද්ධ වෙලා තියෙන්නේ.
එහෙනම් බීට අදාළ අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ මෙන්න මේ උෂ්ණත්වයේ. ඒ නැමැති ද්‍රවය වායු කලාපයට ගමන් කරන්නේ මෙන්න මේ උෂ්ණත්වයේදී. හරි නේද? දැන් අපි දන්නවා ද්‍රවයක් වාෂ්පය බවට පත් වෙන උෂ්ණත්වයට තමයි අපි තාපාංකය කියලා කියන්නේ. එහෙනම් මෙතනදී පැහැදිලිවම තේරෙනවා B ගේ තාපාංකයට වඩා A ගේ තාපාංකය මොනවා වෙනවද? වැඩි වෙනවා. හරි නේද? මේ ප්‍රකාශයේ තුල ඒක තමයි කියන්නේ. A ප්‍රකාශය නිවැරදි. හරි, ඊට පස්සේ B ප්‍රකාශය. A වායුවේ විශිෂ්ට තාප ධාරිතාවය Bට වඩා ඉහළය කියලා කියනවා. හරි, දැන් වායු කලාපයට ගියාට පස්සේ විශිෂ්ට තාප ධාරිතාවයක් සංසන්දනය කරන්න කියලා කියනවා. හරිනේ, වායු කලාපයට ගියාට පස්සේ මට ශක්තිය ඇසුරින් ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. මෙයාලට තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා වායු කලාපයේදී අභ්‍යන්තර ශක්තිය වැඩිවීමේ ශීඝ්‍රතාවයට. හරි නේද? දැන් අපේ සංසන්දනය කරන්න කියලා කියන්නේ මෙන්න මේකට. විශිෂ්ට තාප ධාරිතාව තමයි සංසන්දනය කරන්න කියලා කියන්නේ. ගාණේ දීලා තියෙනවා දෙන්නටම නියත ශීඝ්‍රතාවයකින් තමයි තාපය සපයන්නේ. ඒක නිසා P නියතයි. ගාණේ දීලා තියෙනවා ආරම්භයේදී පවතින ස්කන්ධය නියතයි කියලා. එහෙනම් වායු කලාපයට ගියාට පස්සේ පවතින ස්කන්ධයත් නියත වෙන්න ඕනේ. මෙන්න මේ T බෙදීම T කියන කෙනා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනවා. ඒක නිසා අනුක්‍රමණය සංසන්දනය කළාම T බෙදීම T කියන හිතන්න පුළුවන්. එහෙනම් විශිෂ්ට තාප ධාරිතාවයේ සමානුපාතික වෙන්නේ එක බෙදීම T බෙදීම T කියන එකට. ආට මෙතනින් පැහැදිලි වෙන්න ඕනි. හරි නේද? මේ දෙන්නගේ අනුක්‍රමණ සංසන්දනය කරොත් එහෙම B ගේ අනුක්‍රමණය වැඩි කියලා වට තේරෙවි. B ගේ අනුක්‍රමණය වැඩි, එහෙමනම් A ගේ අනුක්‍රමණය අඩුයි. A ගේ අනුක්‍රමණය අඩුයි කියලා කියන්නේ A ගේ විශිෂ්ට තාප ධාරිතාවය මොනවා වෙනවද? වැඩි වෙනවා. හරි නේද? ප්‍රකාශය තුල දින කතාවත් ඒකම තමයි. ඒක නිසා B ප්‍රකාශයත් සත්‍ය වෙනවා. C ප්‍රකාශය. A ද්‍රවයේ ග්‍රෑම් එකක් වාෂ්පීකරණය කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය B ද්‍රවයේ ග්‍රෑම් එකක් වාෂ්පීකරණයට අවශ්‍ය තාප ප්‍රමාණයට වඩා වැඩි කියලා කියනවා. හරි. වාෂ්පීකරණ ක්‍රියාවලියේදී අපිට ලියන්න පුළුවන් මොකක්ද මෙන්න මේදී? සපයපු තාපය. මම සපයපු තාපය H කියලා ගන්නම්. මේක වැයුණේ මොකටද? M ස්කන්ධයක් වාෂ්ප කිරීමට. එහෙනම් මට ලියන්න පුළුවන් සපයපු තාපය සමානයි එම අදාළ ද්‍රව්‍යයේ ස්කන්ධයේ වතාවක් එයාගේ වාෂ්පීකරණයේ ගුප්ත තාපයට. හරි නේද? හරි, දැන් එතකොට මෙතන අවස් දෙන්නගෙම සංසන්දනය කරන්න කියලා කියන්නේ ග්‍රෑම් එකක්. ඒක නිසා දෙන්නගෙම මේ M ගයන් නියතයි. එතන මේ තියෙන වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ස්කන්ධය වෙනවා මම අරන් තියෙනවානේ. හරි. දෙන්නගම එකම ස්කන්ධයක් මේ විදිහට වාෂ්ප කරන්න වැඩි තාපයක් ඕනි කරන්නේ කාටද කියලා තමයි අහන්නේ. හරි නේද? වැඩි තාපයක් ඕනි කරන්නේ කාටද කියලා තමයි අහන්නේ. දැන් මෙතනදී M ස්කන්ධයක් අරගෙන මේ පරීක්ෂණය කරාට පස්සේ මෙතන තියෙන ප්‍රස්ථාරය දිහා බැලුවම ඔයාට පැහැදිලි වේවි මේ සඳහා ගත වුණු කාලයට වඩා. මම මේ කාලේ T1 කියලා ගන්නම්. මෙන්න මෙතන ප්‍රස්ථාරයේ ඇඳලා තියෙන කාලේ T2 කියලා ගන්න. මම දන්නේ මගේ ප්‍රස්ථාරයේ මම හරියට ඇඳලා නැතුව ඇති. ඔයාගේ ප්‍රශ්නේ තියෙන ප්‍රස්ථාරයේ බලන්න. මෙන්න මේ කොටස ටිකක් දිගට තමයි තියෙන්නේ. මම ඕනනම් වෙනස් කරන්නම්. මෙන්න මේ විදිහට තමයි ওই ප්‍රස්ථාරය තියෙන්නේ. A ට ගත වුණු කාලයේ වැඩි වෙන විදිහට. හරි නේද? දැන් එහෙමනම් මේ මම ලිව්වේ සපයපු තාපය සමානයි එම් වතාවක් කියලා. මට මේ තාපය ලියන්න පුළුවන් තාපය සැපීමේ ශීඝ්‍රතාවය වතාවක් ගත වූ කාලයේ විදිහට. එහෙනම් මේක සමාන කරන්න පුළුවන් මට ma කෙනෙක්. දැන් මම සංසන්දනය කරන්නම්. දෙන්නගෙම එකම ස්කන්ධයක් භාවිත කරේ දෙන්නටම තාපය සැපයුව එකම ශීඝ්‍රතාවයකින්. එහෙමනම් ගත වුණු කාලයේ සමානුපාතික වෙනවා විශිෂ්ට ගුප්ත තාපයට. වැඩිපුර කාලයක් ගත වුණා කියලා කියන්නේ ඒ කෙනාගේ විශිෂ්ට ගුප්ත තාපය වැඩි. දැන් මෙතන පැහැදිලිවම ඒ කියන කෙනාට වැඩිපුර කාලයක් ගත වෙලා තියෙනවා. එහෙනම් එයාගේ විශිෂ්ට ගුප්ත තාපය වැඩි වෙනවා. එහෙනම් එයාගේ ග්‍රෑම් එකක් වාෂ්ප කිරීමට අවශ්‍ය කරන තාපය B ගේ අගයට වඩා වැඩි වෙනවා. හරි. එහෙනම්
සී ප්‍රකාශයත් නිවැරදි ABC ප්‍රකාශ තුනම නිවැරදි නිසා නිවැරදි පිළිතුරු වෙන්නේ පස්වන පිළිතුරු. විසි දෙවෙනි ගාන බලමු. දිග සීරුමාරු කළ හැකි දෙකලවර විවෘත පටු නලයක් වාතයේ තබා ඇත. සංඛ්‍යාතයේ 680ක් වන ध्वनि प्रभव नले एक्ल वर्ग आसन्न तीलतीन किलकिन मे पहाल तीलतीन विधिट मे दिग सीरुमारु करपु अवस्था तुनक दी अनुनाद वीमाक निरीक्षणे करन्न पुलुवन मुन अवस्था वलद किल तमयि अपेन अहन्ने हरि देन मेतनदी सरसुल वेनस करन्न नैने मत मे ध्वनि प्रभव वेनस करन्न नैने यानि ध्वनि प्रभवे संख्याते नियतय इतर वाते ध्वनि प्रवेगया नियत निशा मे निकुत्करण तरंग ये तरंग आयाम नियत हर ने हर एम अपिटे तरंग आयाम होयागन पुलवांग गाने पिटे दिलती इन्होंने वाते ध्वनि प्रवेगे मुखाक देखिए विसमान फ्लैम डैसूरी मठ तरंग आयाम होयान पुलवांग वाते ध्वनि प्रवेगे तुंसी हाथ लिहाय संख्याते हायसे असू हेमना मे निकुत्करण तरंगे तरंग आयामे विने दशम पहाई मीटर हरिने दें एक अन्ने पुडु देखक दिग पुडु देखक दिग दशम पहाई मीटर हरिने देंगे ना अभी बलू मे वगे तरंगे अक्क अनुनाद वेन्न पुलुवन मोन वगे दिग පවතින නලයන්ටද කියලා මේ වගේ තරංගයක් එක මූලිකයෙන් මනුනාද වෙන්න පුළුවන් මෙන්න මේ වගේ පුඩු භාගයක දිග තියෙන නලයකට පුඩු දෙකක දිග වෙන්නේ 0.5 මීටර මෙතන පුඩු භාගෙ දෙකක් ඒ කියන්නේ පුඩුව පුඩුවක දිග වෙන්නේ 0.25 මීටර එහෙනම් මා තේරුම් ගන්න ඕනි 0.25 මීටර දිගක් තියෙන විවෘත නලයක් පවතිනවා නම් එවැනි නලයකට හැකියාවක් තියනවා මෙන්න මේ තරංග ආයාමයේ පවතින තරංගයක් සමග අනුනාද වීමට පැහැදිලිද එහෙනම් ඊළඟට නලයේ දිග වැඩි කරගෙන යනකොට මොන වගේ අවස්ථාවකදීද ආපෞසරයක් අනුනාද වෙන්නේ ආපෞසරයක් අනුනාද වෙන්නේ මේ භාගය දෙකයි මෙතන පුඩුවයි කියන්නේ පුඩු දෙකක් නේ එහෙනම් ආපෞසරයක් අනුනාද වෙනවා මෙන්න මේ නලයේ දිග අර වගේ දෙගුණයක් ඒ කියන්නේ 0.5 මීටර වෙන වෙලාවේ ईलंग टाप सर अनुनाद विनवा कोई विलाव मिथन पुडु तुनक तीन एक बिंदु दशम हताई पहाई मीट वन विलावे ऐना बिंदु दशम देखाई पहाट वा अडु दिग कदी अनुनाद वीम कर लक्विने बिंदु दशम देखाई पहाट पस बिंदु दशम देखाई पहा बिंदु दशम पहा बिंदु दशम हताई पहा कीन दिगवाल वल नलयन पवती नवाना इम नलयन मेम निकुत करपु तरांगे समग अनुनाद वीमकट लक्वेन हर मम हितनोदाट पेहदली गेला मिथन दिलती उत्तर दिहा बल एक्सी विसीपहाय मिलीमीटर वल दी अनुनाद विन दिशी पनाहाय मिलीमीटर किल के बिंदुषम देखाई पहाय मीट पंसिया मिलीमीटर किल के बिंदुषम पहाय मीट इमुना बीहा सी के नवस्था दिखे दी अनुनाद वीमक निरीक्षण करान पुलव हर इमुना निवेदि पिलतुर पसन पिलतुर විසුතුංගිනී ගන්න බලමු. හරි ජෙට් යානයක් පොළොව මට්ටමේ ඉඳලා 5 කිලෝමීටර් උසකින් තිරස්ව සහ සරල රේඛීය ගමන් කරනවා කියලා කියනවා. ගුවන් යානයේ වේගය මැක් අංකය 2ක් වේ කියලා දීලා තියෙනවා. පොළොව මත සිටින නිරීක්ෂකයෙකුට ස්වනික ගිගුරුම ශ්‍රවණය කරන මොහොතේ නිරීක්ෂකයා සහ ගුවන් යානය අතර පවතින කෙටිම දුර මොකක්ද කියලා මම. හරි. පළවෙනිම දේ තමයි අපි අර අඳින කේතුක අර්ධකෝණය භාවිතා කරලා අපිට ගන්න පුළුවන් සම්බන්ධය තමයි ඔය මැක් අංකය කියලා කියන්නේ එක යට කේතුක අර්ධකෝණය කියන එක. මොකද අපි මෙතන නිර්මාණය කරන කේතුවේ අර්ධකෝණය මෙතන පවතින ත්‍රිකෝණයේ ඇසුරින් පෙන්වන්න පුළුවන් ඒ කේතුක අර්ධකෝණය සමාන වෙනවා. එම කාලය තුල ධ්වනිය ගමන් කරපු දුර බෙදීම යානයේ ගමන් කරපු දුර කියලා. හැබැයි මැක් අංකයේ අර්ථ දක්වලා තින්නේ ඒක අනිත් පැත්ත වෙන විදිහට යානයේ ගමන් කරපු දුර එහෙම නැත්නම් යානයේ ප්‍රවේගය බෙදීම ධ්වනියේ ප්‍රවේගය විදිහට. හා ඒක නිසා මට එතනින් ගන්න පුළුවන් මැක් අංකය කියලා කියන්නේ එක යට
කේතු කාර්ද කෝණය එහෙනම් මැක් අංකයේ දෙකක් හැටියට දීලා තියෙනවා එහෙනම් කේතු කාර්ද කෝණයේ සයින් අගය භාගයට සමාන වෙනවා මෙතනත් මැක් අංකයේ සමාන වෙන්නේ 1 යට කේතු කාර්ද කෝණයේ සයින් අගයට කේතු කාර්ද කෝණයට නෙමෙයි කේතු කාර්ද කෝණයේ සයින් අගයට හරිනේ එහෙනම් මෙතනින් මට සයින් තීට භාගයක් හැටියට ගන්න පුළුවන් ඒ කියන්නේ තීට සමානයි 30යි හරි දැන් එහෙමනම් මං මේ රූප සටහන මෙතන තියලා මේ යෙදීමට අදාළ රූප සටහන අඳින්නම් දැන් යානයේ මෙන්න මේ වගේ තැනකදී නිකුත් කරපු ධ්වනි තරංගයක් මෙතන ඉන්න නිරීක්ෂකයෙකුට ශ්‍රවණය වෙනකොට එම යානය ගමන් කරලා තියෙන දුර වෙන්නේ මෙන්න මේක හරි නේද එහෙනම් මෙන්න මේක තමයි ඒතර කේතු කාර්ද කෝණය වෙන්නේ මේ කේතු කාර්ද කෝණයේ අංශක 30යි හරි නේද මේ කෝණය එතකොට ලම්බක මේක තමයි මෙතන නිර්මාණය වෙන කේතුක අර්ධ කෝණය සුජු කෝණය ත්‍රිකෝණය සමානයි හරිනේ දැන් එහෙමනම් ගාණේ පිට දීලා තියෙනවා මෙන්න මේ උස මේ යානය ගමන් කරන්නේ කිලෝමීටර් 5ක් උසින් කියලා ගාණේ දීලා තියෙනවනේ එහෙනම් මෙන්න මේ පරතරය කිලෝමීටර් 5යි කියන එක ගාණේ දීලා තියෙනවා මේ පරතරය කිලෝමීටර් 5යි නම් මෙතන නිර්මාණය වෙන තවත් සුජු කෝණි ත්‍රිකෝණයක් එතන මෙන්න මේ කෝණයේ අංශක 90ක් වෙනවා හරිනේ දැන් මේ කියන වෙලාවේ නිරීක්ෂකයා මෙය ශ්‍රවණය කරන වෙලාවේ යානය පවතින මෙන්න මෙතන. එතකොට නිරීක්ෂකයා සහ යානය අතර කෙටිම දුර කියලා කියන්නේ මෙන්න මේ දුර. x. හරි නේද? දැන් මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණයක් මම ඒ ත්‍රිකෝණය වෙනම අඳින්නම්. මෙන්න මේ විදියට. හරිනේ. මෙතන තියෙන ත්‍රිකෝණය මෙන්න මේ පාදයේ 5 කිලෝමීටර් කියන්න අපි දන්නවා. මේ කෝණයේ අංශක 30යි කියන්න අපි දන්නවා. අපිට හොයාගන්න ඕනේ මෙන්න මේ කෙනාව. හරි දැන් එහෙනම් ගානේ හදන්න දෙයක් නැහැ මට කෙලින්ම සම්මුඛ පාදයේ සාකරණයේ සුලින් සයින් නේ ලියන්න පුළුවන් එහෙනම් සයින් 30 සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම කරණය එහෙනම් x ගේ සමාන වෙනවා 10යි කිලෝමීටරට මේක තමයි එහෙනම් ඔය සොනික ගිගුරුම නිරීක්ෂකයා නිරීක්ෂණය කරන වෙලාවේ එයා ශ්‍රවණය කරන වෙලාවේ නිරීක්ෂකයා සහ ගුවන් යානය අතර පවතින කෙටිම දුර 10යි කිලෝමීටර්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. විසියතර වෙනි ගාන බලමු. A සිට ABCD මාර්ගය ඔස්සේ නියත වේගයකින් ධ්වනි ප්‍රභවයක් ගමන් කරන විට O කේන්ද්‍රයේ නිරීක්ෂකයෙකුට ඇසෙන ධ්වනියේ දෘශ්‍ය සංකේතය තමයි ප්‍රස්තාර කරලා තියෙන්නේ. හරි, පළවෙනි දේ. A සිට B ට ගමන් කරන ध्वनि प्रवेग गमन करने में वृत्त चलते मैगे प्रवेगी थी स्पर्श पर्दी अदिल स्पर्श के दिशावट ऐना मैं मे वृत्त चलते निरतवन मुलु खाले पुरावट निरीक्षक सा प्रवेग याकरण रेखावे प्रवेगया पवती अये दृते पर्दी नंग मे प्रभवे गमन कराने මෙයා ගමන් කරන දිශාව හැම වෙලාවෙම නිරීක්ෂකයා සහ ප්‍රභවයා කරන රේඛාවට ලම්බකයි. එහෙනම් මෙම රේඛාවේ සාපේක්ෂ චලිතයක් නැහැ. මොකද මෙම රේඛාවේ සාපේක්ෂ ප්‍රවේගය හැම වෙලාවෙම බිඳුවයි මෙයා වෘත්ත චලිතයේ නිරත වෙන තාක්කල්. එහෙනම් A වල ඉඳලා B ට යනකම් නිරීක්ෂිත සංඛ්‍යාතය වෙන්න ඕනි සත්‍ය සංඛ්‍යාතයමයි. A වල ඉඳලා B ට යනකම් නිරීක්ෂිත සංඛ්‍යාතය වෙන්න ඕනි සත්‍ය සංඛ්‍යාතයමයි. හරි නේද? එතනින් එහාට B වල ඉඳලා C ට එනකොට දෙසට A-ක් පවතිනවා. C වල ඉඳලා D ට එනකොට ආපසරයක් වෘත චලිතේ නිරත වෙනවා. එම වෘතයේත් කේන්ද්‍රය වෙන්නේ මෙම O ලක්ෂයම නම් මේක දෙසට A-ක් නිසා සාපේක්ෂ ලංවීමක්නේ. එතකොට දෘශ්‍ය සංඛ්‍යාතයේ සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩි වෙනවා. එහෙනම් සාපේක්ෂ ලංවීමක් තියෙන මේ අවස්ථාවේදී මෙන්න මේ වගේ සත්‍ය සංඛ්‍යාතයට වඩා දෘශ්‍ය සංඛ්‍යාතය වැඩි වෙලා තියෙන්න ඕනි. දැන් මං හිතන්නේ උත්තරය ඇවිල්ලා ඉවරයි. උත්තරේ පහ. මෙතනින් එහාට මොකද වෙන්නේ? C වල ඉඳලා D ට ආපසරයක් වෘත්ත චලිතයක නිරත වෙනවා. එම වෘත්තයේ කේන්ද්‍රයේ O ලක්ෂයම වන නිසා දෙදෙනා යාකරන රේඛාවේ සාපේක්ෂ ප්‍රවේගයක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඩොප්ලර් ආචරණයක් නැහැ. ඒ කියන්නේ නිරීක්ෂිත සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයටම සමාන වෙනවා D ලක්ෂයට යනකම්. D වල ඉඳලා A ට යනකොට සාපේක්ෂ ඈත්වීමක් ඒ කියන්නේ සත්‍ය සංඛ්‍යාතයට වඩා දෘශ්‍ය සංඛ්‍යාතය අඩු වෙන්න ඕනි. මෙන්න මේ විදිහට තමයි මෙම දෘශ්‍ය සංඛ්‍යාතයේ විචලනය වෙන්න ඕනි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ ලස්සන පිළිතුර.
25 වෙනි ගාන බලමු. වායු පිළිබඳ අධ්‍යයනය කරනකොට වායු අණු වලට විවිධ වූ දිශාවන් වලට වේගයන් පවතින නිසා ප්‍රවේගයන් පවතින නිසා ඒ හැමෝම නියෝජනය වෙන පරිදි වේගයක් ප්‍රවේගයක් ගැන කතා කරන්න අමාරු. ඒක නිසා තමයි අපි වර්ග මධ්‍යන මූල ප්‍රවේගයක් අපි අර්ථ දක්වා ගන්නෙ. හරි නේද? ඒ ඇසුරින් තමයි මේ ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ. දැන් මෙතන වර්ග මධ්‍යන මූල ප්‍රවේගය නම් මොකක්ද කියලා අහලා නැහැ. අහලා තියෙන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න. මධ්‍යන වේගය අහලා තියෙනවා. වේගයක් හොයනකොට දිශාව අවශ්‍ය වෙන්නේ නැහැ නේ. මධ්‍යන වේගය කියලා කියන්නේ පවතින වේගයන් ඔක්කොම එකතු කරලා පවතින අණු සංඛ්‍යාවෙන් බෙදන්නයි තියෙන්නේ. එහෙනම් මේක ඔක්කොම එකතු කරලා පහෙන් බෙදුවම 4m ශ්‍රේණියක විදිහට මධ්‍යන වේගය අපිට එනවා. දෙවෙනියට අහන්නේ වර්ග මධ්‍යන වේගය. කොහොමද වර්ග මධ්‍යනයක් ගන්නෙ? වර්ග කරලා මධ්‍යනයක් ගන්න. එහෙනම් මේ හැම කෙනෙක්ම වර්ග කරලා පවතින අණු සංඛ්‍යාවෙන් බෙදුවම තමයි වර්ග මධ්‍යන වේගයක් අපිට ලැබෙන්නේ. ඒකේ උත්තරේ 18 විදිහට ලැබෙනවා. දැන් මෙතනදී පළවෙනි උත්තරෙත් මේ උත්තර දෙකම තියෙනවා. තුන්වෙනි උත්තරෙත් මේ උත්තර දෙකම තියෙනවා. මොකක්ද වෙනස? වර්ග මධ්‍යන්නේ ප්‍රවේගයක් කියලා කියන්නේ මෙයාගේ ඒකක ms ඍණ එක නෙවෙයි m වර්ග s ඍණ දෙක. තාමත් වර්ග කරලා විතරයි තියෙන්නේ, මූලයක් අරගෙන නැහැ. එහෙනම් ඔයාලා දැන සිටිය යුතු නිවැරදිව මෙයාගේ ඒකක වෙන්න ඕනේ m වර්ග s ඍණ දෙක. ඒක නිසා නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. තිස්සෙක්වෙනි ගාන බලමු. මෙතනදී පීලක්ෂයේ මැද තියලා එකිනෙකා දෙසට ගමන් කරන ස්පන්දයන් දෙකක් ගැන කතා කරනවා. දෙන්නම එකම වේගයෙන් තමයි ගමන් කරන්නේ. පීලක්ෂයේ විස්ථාපනයේ කාලය සමග. හරි. වා වෙන වෙනම හිතන්න. මෙන්න මේ ස්පන්දේ විතරක් පීලක්ෂයේ හරහා ගමන් කරා නම් එහෙම පීලක්ෂයට මොකද වෙන්නේ? මුලින් මෙන්න මෙහෙම මේ මට්ටමේම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙයා පීලක්ෂය හරහා ගමන් කරනකොට පීලක්ෂය එක්වරම මෙන්න මෙච්චරක් ඉස්සේවි. ඊට පස්සේ දිගටම එම උසේම තියේවි. ඔය ස්පන්දය එයාව පහු කරලා යනකම්. දැන් ඕකට අමතරව තවත් ස්පන්දයක් එම වෙලාවෙම මෙයා හරහා ගමන් කරනකොට මොකක්ද වෙන්නේ? මීටත් වඩා ඉස්සෙනවා. කොහොමද ඉස්සෙන්නේ? මුලින්ම හම්බෙන්නේ උස අඩු ගෙනානේ. එහෙනම් උස අඩු පැත්තෙන් පටන්ගෙන උස වැඩි පැත්ත දක්වා මෙන්න මෙහෙම මේ ප්‍රමාණය දක්වා. මෙතනින් එහාට එක්වරම මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ටික මෙතනින් එහාට එකවරම මං කඩීරි වලින් සම්පූර්ණයෙන්ම අඳින්නම්. මෙතනින් එහාට මම එක්වරම මේ ස්පන්ද දෙක පහු කරලා ගියාම එක්වරම ආපෞසර මෙන්න මේ මට්ටමට එන්න ඕනේ. ඒතොර මෙන්න මේවා කඩීරි වලින් තමයි නිර්මාණය කරන්නේ. මොකද එක්වරම ඉස්සෙන නිසා. එහෙනම් මෙන්න මේක තමයි ඇඳෙන්න ඕනේ නිවැරදි හැඩේ වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි පිළිතුර එක. තිස් දෙවෙනි ගාන බලමු. රිච්ටර් පරිමාණයක් ගැන තමයි කතා කරන්නේ. 2018 එක්සත් රාජධානී භූකම්පන මධ්‍යස්ථානයක රිච්ටර් පරිමාණය 4ක් වන භූකම්පනයක් සටහන් වුණා කියලා කියනවා. භූකම්පනයේ සිදු වූ භූකම්පන නාභියේදී එහි තීව්‍රතාවය මේ මධ්‍යස්ථානයට එන අගේ වගේ 16 ගුණයක් කියලා කියනවා. ඒ අනුව එම භූකම්පනයේ ප්‍රබලතාවය රිච්ටර් පරිමාණය කොපමණද කියලා අහනවා. හරි. දැන් අහන්නේ මෙන්න මේ දේ. අපි හිතමු මෙන්න මෙතන තමයි ওই භූකම්පන මධ්‍යස්ථානයේ තියෙන්නේ. ඔය කියන භූකම්පනය සිදු වුණේ මෙන්න මෙතන. හරි නේද? පැහැදිලිවම මෙතනට දැනෙන තීව්‍රතාවයට වඩා මේ වගේ තැනක පවතින තීව්‍රතාවය වැඩි වෙනවා. හරිනේ. ඇයි මං එහෙම කියන්නේ? ඒකක වර්ගඵලයක් කරා ගමන් කරන තරංග ප්‍රමාණය මේ වගේ තැනකදී වැඩි. ඒ ටික විහිදිලා යනවනේ උඩට එන උඩ නේද? ඒ නිසා මේ වගේ තැනක තීව්‍රතාවය අඩුයි. හා ගානේ පිට දීලා තියෙනවා මේ මෙතන පවතින තීව්‍රතාවය අයි නම් ඒ වගේ 16 ගුණයක් මෙන්න මෙතන පවතිනවා කියලා. එතකොට අයි තීව්‍රතාවයක් පවතින වෙලාවේ රිච්ටර් පරිමාණය 4ක් වුණා නම් අපෙන් අහන්නේ 16ක් අයි තීව්‍රතාවයක් පවතින වෙලාවේ රිච්ටර් පරිමාණය මොකක්ද කියලා. හරි. දැන් පළවෙනි අවස්ථාවේ අගේ අපිට දීලා තියෙනවා 4යි. එහෙනම් ලඝු 10 පාදයේ පළවෙනි අවස්ථාවේ තීව්‍රතාවය මොකක් හරි අගයක්. මේක බෙදීම IS. රිච්ටර් පරිමාණයේ ප්‍රකාශනය තුළ මේ IS කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ සම්මත භූකම්පණයකට අදාළ තීව්‍රතාවයකට සාපේක්ෂව මේ අවස්ථාවල තීව්‍රතාව තමයි සංසන්දනය කරන්නේ රිච්ටර් පරිමාණයේදී.
යම් කිසි භූකම්පනයක් සම්මත භූකම්පනයක් විදිහට අර්ථ දක්වගෙන එම භූකම්පනයේ නිරීක්ෂිත තීව්‍රතාවය තමයි ISR එක ගන්න. හරි නේද? හරි දැන් එහෙමනම් එමාගේ එතකොට එම මධ්‍යස්ථානයට හෝ ඒට නියතයක් වෙනවා. පළවෙනි අවස්ථාව කියන්නේ භූකම්පන මධ්‍යස්ථානය නිරීක්ෂණය කරනවා I තීව්‍රතාවයකින්. එහෙනම් මෙන්න මේ අවස්ථාවමට රිච්චර් පරිමාණය 4 කට ගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව අහලා තියෙන්නේ භූකම්පනේ මේ නාභීය රිච්චර් පරිමාණය ගත්තොත්. මම ඒ යගේ R හැටියට ගන්නම්. එම අගේ එහෙමනම් ලියවෙන්නේ ලඝු 10 පාදයට මේ වගේ 16 ගුණයක්නේ. 16ක් I බෙදීම IS හැටියටනේ ලියවෙන්නේ. හරි. මේක කොහොමද ලියන්න පුළුවන් වෙන්නේ? මේක ලියන්න පුළුවන් අපිට ලඝු I බෙදීම IS ධන. ලඝු වල ඇතුලේ තියෙන ගුණ කිරීමක් එකතු කිරීමක් විදිහට අපි ලියන්න පුළුවන්. ලඝු 10 පාදයට 16 කියලා කියන්නේ 4 දෙක එහෙම නැත්නම් දෙකේ පාදයට ලියුවොත් දෙකේ දෙවරක් දෙක හතරයි හතරවර දෙක අටයි අටවරක් දෙක 16 නේ දෙකේ හතර හරිනේ එහෙමනම් මේ කොටස යගේ කලින්ම අපිට දීලා තිනවා හතරයි කියලා ඒකට එකතු වෙනුනේ මෙන්න මේ කොටස මේක මට ලියන්න බලන්න හතර වතාවක් ලඝු 10 පාදයට දෙක හැටියට ලඝු 10 පාදයට දෙකේ යගේ දශම 3යි එහෙමනම් මෙතන 1.2ක් එනවා මේ හතරත් එක එකතු වුනාම 5.2 ඔය කියන විදිහට භූකම්පනය සිදු වූ ස්ථානේ එහෙම නැත්නම් එම නාභියේ තීව්‍රතාවයට අනුව රිච්චර් පරිමාණයක් ගත්තොත් එම අගේ අපිට එනවා 5.2ක් විදිහට සාමාන්‍යයෙන් ලඝු 10 පාදයට 2 කියන අගේ සාමාන්‍යයෙන් අපිට නිතරම ඕනි කරන නිසා ඔයා මතක තබා ගත යුතුයි කියලා අපි හිතනවා හරි ඒක නිසා නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර घन द्रव्य कोटसकर नियत शीघ्रतावेकिन तापे लबादी में दी नवतवतावक नियत शीघ्रतावेकिन वेदगत्वेनो द्रव्य कोटसक अवशोषित ताप प्रमाणे समग एहि उष्णत्वे विचलन वन आकारे पाद प्रस्ताव दक्कन क्लिक करो प्रकाश के पैक दिला देना अपि बलु पहलेवीनी प्रकाशे द्रवे विलेने विशिष्ट गुप्त तापे वाष्पीकरणे विशिष्ट गुप्त तापयेन पहिं तुना क्लिक करो हरि मुलिम तेरूंगा मेतन मेती घन पदार्थे तुल उष्णत्व विपर्यासया मेती अवस्था विपर्यासया मेतन एक द्रव बाट पत्र है मेती द्रव पदार्थे तुल उष्णत्व विपर्यास मेतन तीन अवस्था विपर्यासया द्रवे वाष्प बाट पत्र है मेती वायुकलापे उष्णत्व विपर्यास अरने दें अट संसंदनीकरण किलखिया विलेने सह वाष्पीकरणे एक्स अक्षर अरगण दिन खिलिम सपयु तापेने मेतन खिलिम अरगण तीन सपयु तापे ऐना मेती विलेने सदा सपयु तापे मेती वाष्पीकरणे सदा सपयु तापे हर ऐना विलेने सदा सपयु तापे विन्ने दिखादशम पहा इंका कड़कराम एकादशम पहाये वाष्पीकरणे सदा सपयु तापे विन्ने अटें पहादशम पहा कड़कराम दिखादशम पहा හරි නේද දැන් අපෙන් අහන්නේ මොකක්ද විලේනයේදී සපේපු තාපය වාෂ්පීකරණයේදී සපේපු තාපය ට දරන අනුපාතය හරිනේ දැන් කෙලින්ම මේ එකම ස්කන්ධයක්නේ මෙතන භාවිතා කරන්නේද සපේපු තාපයේ h නම් මේ සඳහා භාවිතා කරන sample එකේ ස්කන්ධය සිම්පල් m නම් මේක වතාවක් විශිෂ්ට ගුප්ත තාපය l නම් හරිනේ දැන් එතකොට අපෙන් ඒ ප්‍රකාශය තුළ සංසන්දනය කරන්නේ විශිෂ්ට ගුප්ත තාප. හැබැයි එකම ස්කන්ධයක් භාවිත කරපු නිසා කෙලින්ම ඔය විශිෂ්ට ගුප්ත තාප සමානුපාතික වෙනවා සපේපු තාප වලටම. එහෙනම් මේ කොටසේදී සපේපු තාප 1.5h මේ කොටසේදී සපේපු තාපය 2.5h. එහෙනම් මේ අනුපාතය මේ අනුපාතයට සමාන වෙනවා. ඒක කෙලින්ම මට ගන්න පුළුවන් LV බෙදීම L වා හැටියටත් හරි ඒ කියන්නේ මේ යගේ 3 බෙදීම 5ක් හැදෙන්න යනවා. ඒ ප්‍රකාශය නිවැරදි. B ප්‍රකාශය. ඝන පදාර්ථයේ ද්‍රව වීම ඇරඹීමට ගතවන කාලය. ඒ කියන්නේ මොකක්ද? මේ තියෙන. ඝන පදාර්ථයේ ද්‍රව වීමට ඇරඹීමට ගතවන කාලය. ඒ කියන්නේ මෙන්න මේ කාලය. මෙන්න මේ කොටසට අදාළ කාලය. මෙන් තුන් ගුණයක කාලයක් එහි මුළු ස්කන්ධයම ද්‍රවයක් ලෙස පවතිනවා කියලා කියනවා. මුළු ස්කන්ධයම ද්‍රවයක් ලෙස පවතින කාලය කියලා කියන්නේ මෙන්න මේ කොටසට අදාළ කාලය. පටලවා ගන්න එපා මේ x අක්ෂයේ තියෙන කාලය නෙමෙයි.
මේ කොටසට අදාළ කාලය තමයි ඝනය ද්‍රව වීම ඇරඹීම දක්වා කාලය. මේ තියෙන්නේ ඝනය ද්‍රව විදිහට පවතින කාලය. ඒ අතර අනුපාතයක් අපෙන් අහනවා. හරි. කොහොමද අපි ඒක හොයන්නේ? ගානේ දැන් මට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. X අක්ෂයේ පවතින සපයීපු තාපයනේ. සපයීපු තාපය මට ලියන්න පුළුවන් තාපයේ සැපයීමේ ශීඝ්‍රතාවයේ වතාවක් ගත වූ කාලය හැටියට. ගානේ දීලා තියෙනවා තාපයේ සපයන්නේ නියත ශීඝ්‍රතාවයකින් කියලා. එහෙමනම් සපයීපු තාපයේ සමානුපාතික වෙනවා ගත වූ කාලයට. සපයීපු තාපයන් අතර අනුපාතය මේ කොටස සඳහා සපයීපු තාපය H නම් මේ කොටස සඳහා සපයීපු තාපය 3H කියන එක මෙතන ප්‍රස්ථාර දිහා බැලුවා අපිට තියෙනවා. එහෙනම් සපයීපු තාපයන් අතර අනුපාතයකට 3යි නම් කාලයන් අතර අනුපාතයත් 1ට 3යි. ඒ කියන්නේ මේ ප්‍රකාශයත් සමාන වෙනවද? ඝන පදාර්ථයේ ද්‍රව වීම ඇරඹීමට ගත වෙන කාලය මෙන් 3 ගුණයක කාලයක් මුළු ස්කන්ධයේ ද්‍රවයක් ලෙස පවතී. ඒ කියන්නේ මෙයා වගේ 3 ගුණයක කාලයක් මේ විදිහට තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශයත් සත්‍යයි. එහෙනම් A ප්‍රකාශය සහ B ප්‍රකාශය සත්‍යයි. C ප්‍රකාශය බලමු. QR සරල රේඛාවේ අනුක්‍රමණයෙන් එම ද්‍රව්‍යයේ ද්‍රව අවස්ථාවේ තාප ධාරිතාවය ලැබෙනවා කියලා කියනවා. හරි. මෙන්න මේ කොටසේ අනුක්‍රමණය මොකක්ද ලැබෙන්නේ කියලා තමයි අහන්නේ. හරි. අපි බලමු ඔය කියන මොකක් හරි දෙයක් ලැබෙනවාද කියලා. හරි. දැන් මෙතන තාපයත් එක්කනේ ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. තාපය සහ උෂ්ණත්වය අතර සම්බන්ධයක් තමයි අපි ගන්න ඕනි මෙන්න මෙතන ප්‍රස්ථාරය මොකක්ද කියන එක තේරුම් ගන්න. මම දන්නවා සපයීපු තාපය තමයි භාවිතා කරලා අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්නේ. එහෙමනම් මේ H සමාන වෙනවා MC වතාවක් ටීටට. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්නේ එතකොට ටීට බෙදීම H. ඒක සමාන වෙන්නේ 1 බෙදීම MC. MC කියලා කියන්නේ තාප ධාරිතාවය කියලා මට ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙන්නේ තාප ධාරිතාවයට නෙවෙයි 1 යට තාප ධාරිතාවයට. ඒක නිසා මේ ප්‍රකාශය වරදිනවා. මොකද අනුක්‍රමණයෙන් තාපධාරිතාවය ලැබෙනවා කියලා දීලා තියෙන නිසා අනුක්‍රමණයෙන් ලැබෙන්නේ 1 යට තාපධාරිතාවය. එහෙමනම් C ප්‍රකාශය වර්ධිනවා. නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. ස්කන්ධය සිම්පල් M1. අරය සිම්පල් R1. ඒකාකාර කම්බි මුදුවකින් ඩෙල්ටා M කුඩා කොටසක් ඉවත් කරන ලදී. ඉවත් කිරීමට පෙර සහ පසු සිම්පල් G again ගුරුත්වාකර්ෂණ චලිත තීව්‍රතාව තමයි අහන්නේ. කොහෙද කේන්ද්‍රය? දැන් මෙතන මේ කොටසක් තියෙනවා නම් එහෙනම් හැම පැත්තෙම පවතින අංශු විසින් Tamanගේ දිශාවට එක හා සමාන බලය නැති කරන නිසා කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණ ශක්තිය තීව්‍රතාවය බිඳුවක් වෙනවා. ආරම්භයේදී මෙයාගේ බිඳුව. දැන් ඇයි ඔක බිඳුවක් වෙන්නේ? සාධාරණව ගත්තොත් මෙන්න මෙතන මේ වගේ කොටසක් තමා දෙසට බලයක් ඇති කරනවා නම් ඊට සමාන මෙන්න මේ පැත්තේ තියෙන කොටසක් විසින් තමා දෙසට බලයක් ඇති කළ මෙන්න මේ දශ දෙක ඡේදනය වෙනවා. පැහැදිලි නේද? මෙතනත් එහෙමයි. මෙන්න මේ කොටස තියෙනවා නම් මෙන්න මේ පැත්තට බලයක් ඇති වෙනවා. එයාට සමාන කොටසක් මෙන්න මේ පැත්තේ මෙහෙට බලයක් ඇති කරන නිසා ඔන්න ඔය විදිහට හැම දශකයකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දශකයක් එහා පැත්තේ කොටස නිසා ඇති වෙනවා. පැහැදිලිද? දැන් මෙයා අයින් කරාම මොකද වෙන්නේ? මෙන්න මේ කොටස විතරක් නැති වෙනවා. දැන් එතකොට අර කලින් වගේම මෙන්න මේ පැත්තට තිබුණු එක මෙන්න මේ පැත්තට තිබුණු එකට කැපිලෙනවා. මෙයාට මෙයා කැපිලෙනවා. ওই විදිහට මේ හැම දෛශිකයක්ම කැපිලා යනවා. හැබැයි මෙයාට ප්‍රතිවිරුද්ධ දිශාවේ පැවතුණු මෙන්න මේ කොටස නිසා ඇති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය ඡේදනය කරන්න දෛශිකයක් දැන් මේ පැත්තේ නැහැ. පැහැදිලිද? එහෙනම් මේ මම හයිලයිට් කරලා තියෙන කොටස සහ ඉවත් කරපු කොටස කියන කොටස් දෙක හැරුණුකොට ඉතුරු කොටස් ටිකේ හැම දෛශිකයකටම ප්‍රතිවිරුද්ධ දෛශිකයක් පවතිනවා. දැන් මෙයා නැහැනේ. එහෙනම් මෙයාව අයින් කරන්න කවුරුත් නැහැ. එහෙනම් ඔයා තේරුම් ගන්න මෙතන සම්ප්‍රයුක්තිය කෙලින්ම සමාන වෙන්නේ මෙන්න මෙයා විසින් නැති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවයට. ඒතර මෙයාගේ ස්කන්ධය ඩෙල්ටා M නම් ඒ වගේම කොටසක් තමයි මෙතන තියෙන මේ කොටසේ ස්කන්ධය ඩෙල්ටා M. එහෙනම් ওই ඩෙල්ටා M කොටසක් විසින් නැති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය මට ගන්න පුළුවන් G ඩෙල්ටා M බෙදීම R වර්ගය විදිහට. එහෙනම් ආරම්භයේදී බිඳුවයි පසු පද්ධතියේදී G ඩෙල්ටා M බෙදීම R වර්ගය. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. Thank you.
35 වෙනි ගාන බලමු. මෙතනදී අපිට කියනවා ධ්වනි ප්‍රබවය කම්පණයේ වීමේදී එහි ධ්වනි තීව්‍රතාවය කාලයට ඉදිරියව ප්‍රස්තාරගත කරලා තියෙනවා. හරි. මොන යම් හෝ හේතුවක් නිසා තීව්‍රතාවය මේ විදිහට එක්වරම 5 ගුණයක් වෙලා තියෙනවා. තව ටික වෙලා ගියට පස්සේ එක්වරම 125 ගුණයක් වෙලා තියෙනවා යම් ලක්ෂයක. එම ලක්ෂයට අදාළ ධ්වනි තීව්‍රතාව මට්ටම ප්‍රස්තාරගත කරාම කොහොමද කියලා තමයි අහන්නේ. ආරම්භක අගය අපිට දීලා තියෙනවා 24 ඩෙසිබල් කියලා. හරිද? එහෙමනම් තීව්‍රතාවයේ නියතයක්ව තියෙනකන් තීව්‍රතාව මට්ටමෙත් කිසි වෙනසක් වෙන්න කිසිම හේතුවක් නැහැ. මෙතනදි මොකක්ද වෙන්නේ? තීව්‍රතාවයේ එක්වරම 5 ගුණයක් වෙනවා. තීව්‍රතාවයේ 5 ගුණයකින් වැඩි වෙනකොට ධ්වනි තීව්‍රතාවයට මොකද වෙන්නේ? හරි. ඔයා ගාව මේ කැටි ක්‍රමයේ තියෙන්න ඕනේ. තීව්‍රතාවයේ 5 ගුණයක් වෙනකොට ධ්වනි තීව්‍රතාවයට මොකද වෙන්නේ? ඩෙසිබල් 7ක් එකතු වෙනවා. ඩෙසිබල් 7ක් එකතු වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් මෙතනදී ධ්වනි තීව්‍රතාවයේ 5 ගුණයක් වෙනකොට ධ්වනි තීව්‍රතාව මට්ටමට ඩෙසිබල් 7ක් එකතු වෙන නිසා 24 තිබිච්ච කෙනාට 7ක් එකතු වුණා කියලා කියන්නේ 31ක් ඩෙසිබල් දක්වා ධ්වනි තීව්‍රතාව මට්ටම වැඩි වෙනවා. එතනින් එහාට ධ්වනි තීව්‍රතාවයේ නියතයක්ව පවතින තාක්කල් ධ්වනි තීව්‍රතාව මට්ටමම නියතයක්ව පවතිනවා. මෙතනදී මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? ධ්වනි තීව්‍රතාවය 5 තියෙන කෙනා මොකද වෙලා තියෙන්නේ? 25 ගුණයක් වැඩි වෙලා තියෙනවා. 5 තියෙන කෙනා 125ට ගිහිල්ලා තියෙනවා නේද? එයා 25 ගුණයක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 5 ගුණයකුත් වැඩි වෙලා දැන් 5 තියෙන කෙනා 5 ගුණයක් වැඩි වුණොත් කොච්චරද? 25යින්. ආපෝසරයක් තව කොච්චරක් වැඩි වෙලාද? 125ට යන්නේ. තව පාරක් 5 ගුණයක් වැඩි වෙලා නේ. මොකක්ද මම මේ කියන්නේ? දැන් තියෙන්නේ තීව්‍රතාවයේ 5ක්යි වලනේ. මෙයා 5 ගුණයකින් වැඩි වුණාම 25ක්යි. තවත් 5 ගුණයකින් වැඩි වුණාම තමයි 125ක් අය එන්නේ. හරි නේද? එහෙනම් ඔයා ගාව මේ කැටි ක්‍රමයේ විතරක් තිබුණත් මේ උත්තරේ ගන්න පුළුවන්. මොකද සෑම වතාවකම 5 ගුණයකින් වැඩි කර වෙනකොට මොකක්ද වෙන්නේ? ඩෙසිබල් 7 ගන්න එකතු වෙනවා. එහෙනම් මෙන්න මෙතනදී 5 ගුණයකින් වැඩි වෙනවා කියලා කියන්නේ ධ්වනි තීව්‍රතාව මට්ටමට ඩෙසිබල් 7ක් එකතු වෙනවා. තව පාරක් 5 ගුණයකින් වැඩිලා තියෙන නිසා මෙන්න මෙතනදිත් මොකක්ද වෙන්නේ? 7 ඩෙසිබල් ප්‍රමාණයක් එකතු වෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට කොටස් දෙකකට කඩලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ කෙටි ක්‍රමයේම තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔළුවේ තියනවා නම් ධ්වනි තීව්‍රතාවය 5n වන ගුණාකාරයකින් වැඩි වෙනකොට ධ්වනි තීව්‍රතාව මට්ටමට 7n ඩෙසිබල් ප්‍රමාණයක් එකතු වෙනවා. මේ විදිහට ඔයාගාව කෙටි ක්‍රමයේ තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. එකපාරම වට ගන්න පුළුවන්. දැන් එතකොට 5i වල තියෙන ධ්වනි තීව්‍රතාවය 125ට යනවා කියලා කියන්නේ ධ්වනි තීව්‍රතාවය 5 දෙවන බලයකින් වැඩි වෙනවා නේ. 5i කියන කෙනා 125ට යනවා කියන්නේ 25කින් වැඩි වෙනවා. 25 කියන්නේ 5 දෙවෙනි බලයනේ. ආ එහෙනම් i 5 දෙවෙනි බලයකින් වැඩි වෙනවා නම් ධ්වනි තීව්‍රතාව මට්ටමට 7 වතාවක් දෙක ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ 14ක් ඩෙසිබල් ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ. හරි, මම ආකාර දෙකටම මේක පැහැදිලි කරා. එහෙනම් 31 තියෙන කෙනාට 14ක් එකතු වෙන්න ඕනේ. 31ට 14ක් එකතු වුණාම කීයද? 45. මෙතනින් එහාට නියතව තියෙනවා. එහෙනම් මේක තමයි නිවැරදි ප්‍රස්තාරය වෙන්නේ. නිවැරදි පිළිතුර එතකොට 24 31 45 නිවැරදි පිළිතුර 5. හතලි සෙක්කනි ගන්න බලමු. දැනටමත් 50කට රත් වෙලා තියෙන මේ වගේ භාජනයකට කාමර උෂ්ණත්වයේ පවතින ජලය දාලා ඒකවරම යව රත් කරන්න පටන් ගන්නවා කියලා කියනවා. මෙතනදී ඊට පස්සේ ජලයේ නටන අවස්ථාව දක්වා රත් කරනවා කියලා කියනවා. ඒ සඳහා ගත වෙන කාලය අපිට දීලා තියෙනවා. මෙන්න මෙච්චර කාලයක් ගත වෙනවා කියලා. එහෙමනම් කාමරයේ පැවතුන උෂ්ණත්වය මොකක්ද දීලා තමයි හරි. හරි, අපි බලමු මෙතනදී ලබා දුන්න ශක්තියට මොකද වුනේ කියලා. මේ ලබා දෙන ශක්තිය භාවිතා කරලා මේ පිත්තල භාජනය වගේම ද්‍රවය කියන දෙන්නම තමාගේ උෂ්ණත්වයේ සෙල්සිය අංශක 100 දක්වා වැඩි කර ගන්නවා. එහෙමනම් ලබා දුන්නු තාපය මට ලියන්න පුළුවන් තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය වතාවක් ගත වූ කාලය විදිහට. ලබා දුන්න තාපය එහෙමනම් සමාන වෙනවා පිත්තල භාජනයේ අභ්‍යන්තර ශක්ති වැඩිවීම ධන ජලයේ අභ්‍යන්තර ශක්ති වැඩිවීම. හරි නේද? හරි. ක්ෂමතාවය ගාණේ දීලා තිනවා. මෙයාගේ ක්ෂමතාවය 200යි. හැබැයි කාර්යක්ෂමතාවයක් තියෙනවා 80. එහෙනම්
දෙසීයක ශක්තියක් අපි යාට දුන්නට ඒකෙන් 180යි එයා ප්‍රයෝජනවත් ශක්තියක් විදිහට එළියට ලබා දෙන්නේ. එහෙනම් 200 වැඩි කිරීම 180. වතාවක් ගත වූ කාලය 465යි. මම මෙතන අරගෙන තියෙන්නේ පිත්තල වල ස්කන්ධය තමයි මේ කියලා අරන් තියෙන්නේ කිලෝග්‍රෑම් 1ක් කියලා ගාණේ දීලා තිනවා. එයාගේ විශිෂ්ට තාප ධාරිතාවයේ 900ක් කියලා ගාණේ දීලා තිනවා. එහෙනම් උෂ්ණත්ව වෙනස එයා සෙල්සියස් 50 ඉන්නේ අවසානයේ 100 කරා එන නිසා උෂ්ණත්ව වෙනස වෙන්නේ 50යි. හරිනේද? ජලයේ උෂ්ණත් ස්කන්ධය 0.1 කියලා ගාණේ දීලා තිනවා. විශිෂ්ට තාප ධාරිතාවයේ 4200යි. එයා කාමර උෂ්ණත්වයේ තමයි මුලින් ඉන්නේ. අවසානයේ යත් 100 කරා එළමෙනවා. පැහැදිලිද? දැන් එහෙනම් මෙන්න මේ ප්‍රකාශනයේ මේ විදිහට දත්ත ආදේශ කරාම නොදන්න පදයක් විදිහට ඉතුරු වෙලා තින්නේ. टीट भीतर है ऐना सुल कला टीट अगे मट होयान पुलवां सुल कला टीट अगे तिहाक विधि है ये मैं निवर्ति पीलतर वेने तुंगन पीलतर हतलिस देवनी गाने बल विशालते कैपिटल एमणि स्कांदयक हरस्कड़े एकाकार स्कांदयक साहित तंतुक मगिन सिरसे तीन अरे गाने दी लीन अभी स्कांदयक पवतीन तंतुकिन तम इलती हर प्रकाशन की पैक दी लीन पलवीन प्रकाश पलमु इस्पंदे रूपसरा लघुन कल दिन पलमु इस्पंदे उडिंग तम दील दिन ओ लक्ष मध्य लक्षर पेमेंट गतवन खालय दिवन इस्पंदे मध्य लक्षर पेमेंट गतवन खालेट वड अडवी की दील तीन उडिंग इनकना अडु खाले की नैन वाल दिन तीन दुर मुखदे मैं आ पहाल तो इस प्रमाण मे पहालिंदे इस्पंदे वीलट गमन कर इस प्रमाण ने एन तीन दूर सामन एन तीन दूर सामन नाट दे मुलू तंतु पुरावट मे तरंगे गमन करकम प्रवेगे किंद प्रवेगे रंधापावती मध्यमतने यदर मध्यमत मे मध्य तुला मैंने मे गुणांग मत प्रवेगे रंधापावती मे गुणांग विनस्तर मध्य हरह इगिरियर गमन करनकोट ඒකක දීකක ස්කන්ධය නියතයි මොකද ඒකාකාර ඝනත්වයක් මේ තන්තුවේ පවතින නිසා. හැබැයි ආතතිය වෙනස් වෙනවා. ඇයි ඒ? තන්තු ඩි ස්කන්ධයක් තියෙනවා නම් ඉහළට යන්න යන්න හැම වෙලාවෙම තන්තුවේ ආතතිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ ඊට පහළින් තියෙන කොටසේ බරනේ. ඉහළට යන්න යන්න පහළින් තියෙන කොටසේ බර වැඩි වෙන නිසා ආතතිය මොනවා වෙනවද? වැඩි වෙනවා. හරි නේද? ආතතිය වැඩි වෙන්න මොනවා වෙනවද? ආතතිය වැඩි වෙන්න ප්‍රවේගය වැඩි වෙනවා. එහෙමනම් මේ පහළින් ගමන් කරන්න तरंगी प्रवेगेट वडा इहलिंग गमन करना मिन्मे तरंगी प्रवेगी मुकद वेन्ने वेडी वेन्नवा पहदिलिद एनां मिन्न मेवागी तनकदी मेहेट यानवा वेन्न पुलों हिमने ता मेहेट यानवा वेन्न पुलों वे मुन दिशा वडियात मिन्न मे कोटसी तरंगी प्रवेगे वेडी पहल कोटसी तरंगी प्रवेगेट वडा हरी नेद एहमनां एक दें मम एक तरंग मे पे गमन के स्पंदक मे पे गमन के एम स्पंदे मिथिन मिथिन गतवन खाले सलगोत्म तपर दायकू इहली पहाट एवं स्पंदे सलगोत एम स्पंदे खाले तर तपर दहायम अये दंग मे पे यवन स्पंदे गमन करीन पारे मत मे पे यवन स्पंदे गमन करतकोट ये तंग वाल आदि विनसुनाट मुल पारे मध्यान गतम दिन्न गमन करकम पारे मेतन वेगे अड़ मेतन वेगे वेड़ मे आगे आने पर मेतन वेगे वेड़ मेतन वेगे अड़ कोहम नम दिन्नम एकम चलित सिद्धुकनीसा गतवन मुलुकाले दिख अनिवार्य सामने स्पंदे अंट ओ मेतन मेतन टेन गतवन मुलुकाले सामने हे भाई मेन मे पलवी अरदी मेटे वेगे अड़ी एना मे यटीन पटांगना मेन मेतन टेन गतवन खाले मम गना मुखरी मेक टी टी दिख कील इहलिंदा पटांगा मिथन टेन गतवन खाली मम टी एक कील इधर इहल को वेड़ वेगे पवती पेहदली विनोनी या इत इक्मनी पल्ले हड़ेनवा एक निशा टी एक कीन खाले अड़ विनोनी टी दिखट वड ऐना मेन मेक मे विधि विन ओनी पेहदली प्रकाश तुलती मुखद ए स्पंदे मध्य लक्ष गतवन खाले देवनी स्पंदे मध्य लक्ष गतवन खाले अड़ एक प्रकाश निवेदी विनो हरने देवनी प्रकाशे तंतु मध्य लक्ष्य यदि तरंग देखे में वेग सामन वाकिल यम किसी लक्ष्य सलकुत्ते देंगे विन से तरंग दे गमन कर दिशा विन सीमित रही दिशा विन सुनाट वेगे कि विशालत्व इतराय विशालत्व दिख सामन वेनो निम्न बी प्रकाश निवेदी एह बी निवेदि निशा उत्तर की पैक अयंकर एक अयंकर दिख अयंकर इतर तीन सी प्रकाशे फलम स्पंद तरंग आयामे ये एवित लंगावन विट
පවතින තරංගායාමයට වඩා අඩුය කියලා දීලා තියෙනවා. පළමු ස්පන්දයේ තරංගායාමය එය ඒ වෙත ළඟා වන විට පවතින තරංගායාමයට වඩා ද ලැම්ඩා නෝට් පවතින තරංගායාමයට වඩා අඩුයි කියලා දීලා තියෙනවා. පළමු ස්පන්දයේ තරංගායාමය එය ඒ වෙත ළඟා වන විට පවතින තරංගායාමයට වඩා අඩුයි. පළමු ස්පන්දය කියලා කියන්නේ උඩින් දෙන කෙනා. දැන් ස්පන්දය දුන්නාට පස්සේ මාධ්‍ය තුල මේ ස්පන්දය ගමන් කිරීමේදී මේ ස්පන්දයට මම වීසමාන F lambda යෙදුවොත් එහෙම මාධ්‍යයට මුදා හැරියට පස්සේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඒක ප්‍රභවය මතන දාපවතින ගුණාංගයක්. හරි, එහෙමනම් පහළට යන්න යන්න ආතතිය අඩු වෙනකොට ප්‍රවේගය අඩු වෙනවා. පහළට යන්න යන්න ආතතිය අඩු වෙනකොට ප්‍රවේගය අඩු වෙනවා. එහෙමනම් එතකොට මොකද වෙන්නේ? මෙම ස්පන්දයේ තරංග ආයාමයත් මොකද වෙන්න ඕනි? අඩු වෙන්න ඕනි. දැන් මෙතන මොකක්ද කියන්නේ? පළමු ස්පන්දයේ තරංග ආයාමය ඒ වෙත ළඟා වෙන්නට පවතින තරංග ආයාමයට වඩා අඩුයි කියලා තමයි කියන්නේ. හැබැයි ඒක නෙවෙයි වෙන්නේ. මෙතනදී පැවතුණු තරංග ආයාමයේ වැඩි වෙනවා. මෙතනට යනකොට පවතින තරංග ආයාමයට වඩා. හරි නේද? ඒක නිසා C ප්‍රකාශයේ වැරදි. C වැරදි නම් පහ අයින් කරන්න පුළුවන්. තාමත් 3 හෝ 4 උත්තර දෙක මිතුරලා තියෙනවා. අපි බලමු D ප්‍රකාශය. තන්තුවේ ඇති තරංගයක ප්‍රවේගය එහි තරංග ආයාමයෙන් සහ සංඛ්‍යාතයෙන් ස්වායක්ත වේ කියලා දීලා තියෙනවා. හරි, මේක වැදගත් ප්‍රකාශයක් වෙනවා. මොකද දැන් V සමාන F lambda ප්‍රකාශය මේ විදිහට සමීකරණයක් තිබුණාට මේ විදිහට ප්‍රකාශයක් තිබුණාට මේ ප්‍රවේගය රඳාපවතින සාධක වෙන මෙන්න මේවා. ආතතිය හෝ ඒකක දිගේ ස්කන්ධයන් වෙනස් කරොත් තමයි ප්‍රවේගය වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් මෙතනදී මොකක්ද සිද්ධ වෙන්නේ? මේ lambda හෝ සංඛ්‍යාතය අපි විසින් වෙනස් කරොත් අපි වෙනස් කරන කෙනා සහ ඉතුරු කෙනා බැලන්ස් වෙලා V අගේ නියතව තියා ගන්න. මොකද V රඳාපවතින්නේ මාධ්‍ය මත, මාධ්‍ය ගුණාංග මත. එහෙනම් එහෙම නැතුව F මතවත් lambda මතවත් නෙවෙයි. හරි, එhmenan D ප්‍රකාශය නිවැරදි වෙනවා. නිවැරදි පිළිතුර වෙන්නේ A B D. ඒ කියන්නේ උත්තරේ 4. හතලිස් තුන්වෙනි ගාන බලමු. මෙතනදී ඒ බඳුනක් තුල B ද්‍රවයේ සහ C කියන මෙන්න මේ ඝණය පවතිනවා කියලා කියන මේ කුට්ටිය මොන උෂ්ණත්වය දක්වා මේක රත් කරත් මේ ද්‍රවය මෙතනින් එළියට යන්නේ නැති වෙන්න නම් මොකක්ද මේ පරිමාතර පවතින ඕනේ අවශ්‍යතාවය කියලා තමයි අපෙන් අහන්නේ. මේ ඝණයේ පරිමාව භාජනයේ පරිමාවට දරන්න ඕනේ අනුපාතය මොකක්ද කියන එක තමයි අහන්නේ. හරි, එහෙනම් මේ ඝණයේ එයාලා කියන අවශ්‍යතාවයට අනුව වෙන්න ඕනේ මෙන්න මේ දේ නේද? යම් උෂ්ණත්ව වෙනසකදී භාජනයේ යම් ප්‍රසාරණයකට ලක් වෙනවා නම් එම අගය සමාන වෙන්න ඕනි මේ දෙදෙනාගේ ප්‍රසාරණවල එකතුවට. මේ දෙදෙනාගේ ප්‍රසාරණවල එකතුව ඊට වඩා අඩු වුණොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට කොහොමත් මේ ද්‍රවය එළියට යන්නේ නැහැ. හරි, මම ආයෙත් කියන්නම්. යම් උෂ්ණත්ව වෙනසකදී භාජනය යම් ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙනවා නම් මේ දෙන්නාගේ ප්‍රසාරණය වෙන ප්‍රමාණය ඊට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් මේ ද්‍රවය එළියට යන්නේ. එහෙනම් ඇත්තටම වෙන්න ඕනේ දෙ මොකද්ද? යම් උෂ්ණත්ව වෙනසකදී එක්කෝ භාජනය වැඩිපුර ප්‍රසාරණය වෙන්න ඕනි. එහෙම නැත්නම් සීමාව හොයාගන්න ඕනි නම් එතකොට අපිට හිතන්න පුළුවන් භාජනයේ ප්‍රසාරණය වෙන ප්‍රමාණයෙන්ම මේ ද්‍රවයේ දන ඝණයේ කියන දෙන්නාගේ ප්‍රසාරණවල දෙක එකතුවට භාජනයේ ප්‍රසාරණය සමාන වෙන්න ඕනි කියන එක. එහෙම සමාන වුණොත් මොකද වෙන්නේ? හැම වෙලාවෙම සම්පූර්ණයෙන් මේ භාජනය පිරීලා පවතිනවා. හරි නේද? ওই ටික තමයි දැන් ඔයා මේ ගාන හදන්න තේරුම් ගන්න ඕනි. හරි, එහෙමනම් අපිට ගන්න පුළුවන් සම්බන්ධයක් භාජනයේ සිදුවන ප්‍රසාරණය සමාන වෙනවා ද්‍රවයේ ප්‍රසාරණය ධන මේ ඝණයේ ප්‍රසාරණය කියලා. එතකොට ඇත්තටම ද්‍රවය පිටතට නොයන්න නම් තියෙන්න ඕන අවශ්‍යතාවය වෙන්නේ මෙන්න මේක විශාල හෝ සමාන වෙන්න ඕනි. හරි, දැන් මට දත්ත ආදේශ කරන්න පුළුවන් භාජනයේ ප්‍රසාරණය භාජනයේ ආරම්භක පරිමාව මම VT කියලා ගත්තා. භාජනයේ ප්‍රසාරණතාවය ගැමා කියලා දීලා තියෙනවා. උෂ්ණත්වය වෙනස තීටා කියලා ගත්තා. දැන් මට ඕනි කරන්නේ මේ දෙන්නගේ පරිමාතර අනුපාතයක්නේ. එහෙනම් දැන් ගාණේ අපිට දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම ද්‍රවයේ පුරවලා තියෙන. මෙයාගේ පරිමාව VT නම් මෙයා V නම් ද්‍රවයේ ආරම්භක පරිමාව මට ගන්න පුළුවන් VT ඍණ V හැටියට නේ. එහෙනම් VT ඍණ V වතාවක් ගැමා B වතාවක් තීට. ඝණයේ ආරම්භක පරිමාව V ගැමා C වතාවක් තීට. හරි නේද? හිතර මෙතනත් මොකද වෙන්නේ? විශාලව සමාන වෙන්නේ. හරි, තීට සුළු වෙනවා. දැන් මෙතනින් යට සුළු කිරීමක් තමයි තියෙන්නේ.
මෙතනින් මේ සුළු කිරීම කරාට පස්සේ මෙතනත් විශාල හෝ සමානයි කියලා මට ගන්න පුළුවන්. දැන් VT ඉන්න කට්ටිය එක පැත්තකට අරගෙන V ඉන්න කට්ටිය එක පැත්තක තනි කරොත් මම මෙතනදි මේ දේ කරන්නම්. මට මෙන්න මෙයාව මකලා ලියන්න පුළුවන්. VT මෙහෙ තිබ්බොත් ගැමා A ඍණ ගැමා B. මෙන්න මේ පදේ මම මකන්න. ඒක දැන් එහා පැත්තට මම අරගෙන තියෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ මෙයාට වඩා විශාල හෝ සමාන වෙන්න ඕනි. එහෙමනම් මට VT පහළට අරගෙන යන්න පුළුවන් මෙන්න මේ විදිහට. එහෙනම් V බෙදීම VT කියන අනුපාතය මෙන්න මේ අගයට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනි. හරි. එතකොට සීමාව ගැන හිතා ගන්න නම් අවම වශයෙන් විය යුතු අවශ්‍යතාවය වෙන්නේ මෙන්න මේක. මෙන්න මේ අනුපාතය මේ අගයට සමාන හෝ ඊට වඩා කුඩා වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ද්‍රවය මේ භාජනයෙන් උතුරා යන්නේ නැහැ මොනම උෂ්ණත්වයකට වුණත්. හරි. එහෙමනම් මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. හතළිස් හතර වෙනි ගාන බලමු. සංවෘත නලයක ඇතිවන අනුනාද වීමක් ගැන තමයි කතා කරන්නේ. ඒ අසුරින් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ ආන්ත දෝෂය හොයන ප්‍රැක්ටිකල් එකකදී පරීක්ෂණ අවස්ථා තුනකදී මේ විදිහට කරලා තියෙනවා. ඒකට ඒ අවස්ථා තුනට අදාළව ප්‍රස්ථාර තුන නිර්මාණය කරලා තියෙනවා. හරි. අපි පොඩ්ඩක් මතක් කරගමු මේ අවස්ථාවේ කොහොමද මේ ප්‍රස්ථාරය නිර්මාණය වෙන්නේ කියලා. හරි. මූලික අවස්ථාවේදී නම් අපි මේ දේ කරන්නේ. මට ගන්න පුළුවන් මූලිකය වෙනකොට මෙන්න මේ වගේ පුඩු භාගයක් නිර්මාණය වෙන්නේ. එමනම් පුඩු දෙකක් නේ ලැම්ඩා කියලා කියන්නේ. එහෙනම් මේ වගේ හතර ගුණයක් තමයි ලැම්ඩා කියලා කියන්නේ. විසමන F ලැම්ඩඩ මට ලැම්ඩගේ ආදේශ කරන්න පුළුවන්. ඊට පස්සේ සිම්පල් L මට උක්ත කරන්න පුළුවන් මේ ප්‍රකාශනේ මම මේ සුළු කරලා තියෙන විදිහට. මේක අපි මේ විදිහටම තීරවලදී කතා කරනවා. හරි. එහෙමනම් මෙතනදී නිර්මාණය වෙන ප්‍රස්ථාරය වෙන්නේ Y සමානයි ධන MX ඍණ C ආකාරයේ ප්‍රස්ථාරයක්. දිගෙහි ඍණාගයක් අර්ථ දැක්වෙන්නේ නැති නිසා මේ කොටස අපි අඳින්නේ නැහැ. L එකට F අතර ප්‍රස්ථාරය තමයි මේ ඇඳලා තියෙන්නේ. දැන් එතකොට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙන්නේ V බෙදීම 4යි. මෙන්න මේ අන්තක්ඛණ්ඩය වෙන්නේ නලයා අන්ත දෝෂය. හරි නේද? තවත් මොනවද අපි දන්නේ? මේ ප්‍රවේගය රඳා පවතින උෂ්ණත්වය මත. වාතයේ ධ්වනි ප්‍රවේගය රඳා පවතින උෂ්ණත්වය මත. ඒ වගේම තමයි ආන්ත දෝෂයේ රඳා පවතින නලයේ අරය මත. හරි නේද? ඔය දේවල් අපි ওই විදිහට දන්නවා. හරි. දැන් බලමු ප්‍රකාශ ටික. පළවෙනි ප්‍රකාශය. A හා B ප්‍රස්ථාර ලැබීමට එකම උෂ්ණත්වයේදී පරීක්ෂණය කරලා තියෙනවා කියලා කියනවා. A හා B ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ වෙනස්. අනුක්‍රමණ වෙනස් කියලා කියන්නේ පැවතිලා තියෙන ප්‍රවේගයන් වෙනස්. වාතයේ ධ්වනි ප්‍රවේගයන් වෙනස්. ඒක නිසා මෙතනදී දැන් අපිට කියනවා එකම උෂ්ණත්වයේදී ඒහාබි ප්‍රසාර ලැබීමට එකම උෂ්ණත්වයේදී පරීක්ෂණය සිදු කර ඇත කියලා. දැන් මෙතන ප්‍රකාශය තුළ අපෙන් අහන්නේ පහත දැක්වෙන වගන්ති වලින් නිවැරදි විය හැක්කේ කියලා. හරි නේද? දැන් හිතන්න වාතයේ ධ්වනි ප්‍රවේගය රඳා පවතින සාධක මොනවාද? ගැමා RT බෙදීම කැපිටල් L. හරි. දැන් එතකොට පැහැදිලිවම AHB ගේ අනුක්‍රමණ වෙනස්. AHB ගේ අනුක්‍රමණ වෙනස් කියලා කියන්නේ පැහැදිලිවම උෂ්ණත්වය වෙනස්. සමාන ප්‍රවේගය වෙනස්. වාතයේ ධ්වනි ප්‍රවේගය වෙනස්. හැබැයි වාතයේ ධ්වනි ප්‍රවේගය වෙනස් වුණේ උෂ්ණත්වයේ වෙනස් වීමෙන් මද කියලා අපිට හරියටම කියන්න පුළුවන්. බෑන්. දැන් මෙතන ප්‍රකාශවල අහන්නේ නිවැරදි විය හැක්කේ කියලානේ. එතකොට මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන් නේද? මෙතන අනුක්‍රමණය වෙනස් වුණේ මෙන්න මේ වායුවල තියෙන දැන් වායු සාම්පලයක් ගත්තොත් එක වායුවක් නෙමෙයි නේද? ජල වාෂ්ප තියෙනවා නේද? නයිට්‍රජන් තියෙනවා. අන්න ඒ විදිහට වායු සාම්පලයේ අපි මৌলিক ස්කන්ධයක් සලකලා බැලුවොත් ඔන්නේ මৌলিক ස්කන්ධයේ මොකක් හරි හේතුවක් නිසා වෙනස් වීමිනුත් මම කතා කරන්නේ උෂ්ණත්වය වෙනස් නොවී මৌলিক ස්කන්ධයේ වෙනස් වීමිනුත් ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නේද? හා එහෙනම් ප්‍රවේගය වෙනස් වුණු පමණින් උෂ්ණත්වය වෙනස් වුණාම කියලා කියන්න බෑ. හරි නේද? හා දැන් එතකොට ඒ ප්‍රකාශයේදී කියන්නේ AHB ප්‍රස්ථාර ලැබීමට එකම උෂ්ණත්වයේදී පරීක්ෂණය සිදු කර ඇත. වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. ඇයි ඒ?
උෂ්ණත්වයේ නියතව තිබිලා මෙන්න මේ මෞලික ස්කන්ධය වෙනස් වීමෙන් ප්‍රවේගය වෙනස් වුණා වෙන්න පුළුවන්. එහෙනම් ඒ ප්‍රකාශය තුල පළවෙනි කොටස වෙන්න පුළුවන්. දෙවෙනි කොටස බලමු. A වල අරය B වල අරයට වඩා වැඩි කියලා කියනවා. A වල අරය B වල අරයට වඩා වැඩි. දැන් නලයේ ආන්ත දෝෂය නම් ඍජුවම රඳා පවතින නලයේ අරය මත කියන එක අපි කතා කරනවා. ඒක නිසා ඒවල අරය බීවල අරයට වඩා වැඩිවීම කියන එක වෙන්න බෑ. මොකද දෙන්නාගේම අන්තක්ඛණ්ඩය එකමයි. එහෙනම් නලයන්ගේ අරයන් සමාන වෙන්න ඕනේ. හා එහෙනම් ඒ ප්‍රකාශයේ ওই දෙවෙනි කොටස නිසා වර්ධනවා. හරිද? B ප්‍රකාශය. A හා C එකම උෂ්ණත්වයේදී පරීක්ෂණය පවත්වා ඇත. වෙන්න පුළුවන්ද? ඒක වෙන්න පුළුවන්. කොහොමත් මෙතන අනුක්‍රමණත් සමානයි. A ප්‍රස්ථාරය සහ C ප්‍රස්ථාරය අනුක්‍රමණ සමානයි. ඒතොර එකම උෂ්ණත්වයේදී පවත්වලා තියෙනවා වෙන්න පුළුවන්. ලොකු සම්භාවිතාවක් තියෙනවා එක මුෂ්ණත්වයේ තමයි පවත්වලා තියෙන්නේ කියන එක. හරිනේද? නලයන්ගේ අරයන් සමානයි කියලා කියනවා. ඒක වෙන්න බෑ. මොකද අන්තක්ඛණ්ඩය වෙනස්. C ප්‍රස්ථාරය සහ A ප්‍රස්ථාරය අන්තක්ඛණ්ඩය වෙනස් නිසා අනිවාර්යෙන්ම නලයන්ගේ අරයන් වෙනස්. හරිනේද? හා එහෙනම් B ප්‍රකාශයත් එතනදී වර්ධිනු. C ප්‍රකාශය. A හා B අරයන් සමාන නල දෙකක්. ඔව් ඒක වෙන්න ඕනි. සහ A වල උෂ්ණත්වයේ B වල උෂ්ණත්වයට වඩා වැඩි කියලා කියනවා. හරි දැන් ආයෙත් මට කියන්න තියෙන්නේ ඍජුවම ප්‍රවේග දැන් අනුක්‍රමණ වෙනස් වෙච්ච පමණින් ඍජුවම උෂ්ණත්වය පිළිබඳ දෙයක් කියන්න බෑ මොකද ධ්වනි ප්‍රවේගය රඳාපවතින එකම සාධකයේ නිරපේක්ෂ උෂ්ණත්වය නොවන බැවි ඒක නිසා ওই උෂ්ණත්වය අඩු හෝ වැඩි හෝ සමානයි කියන මොන දේ කිව්වත් ওই අවස්ථා වෙන්න පුළුවන් අවස්ථා හරි නේද කොහොම නමුත් අපි හිතමුකෝ මේ අනිත් සාධක නියතයි කියලා අනිත් සාධක නියතව තියෙන වෙලාවේ अनुक्रमणे एगे अनुक्रमणे बीगे अनुक्रमणे वेडी उना एक हेतु वेन्नोनी एगे उष्णते बीगे उष्णते वेडीला हरने इतकोट सी प्रकाश कथाकरण एहा बी अरयान सामान हर एक हरि अंत सामान सा एगे उष्णते बीगे उष्णतिरड वेडी हर एक वेन्नपुल प्रश्न सी प्रकाश निवेदी डी प्रकाश एहा बी अरयान असमान अंतकांडे सामान तीन මේ දෙන්නගේ අරයන් අසමාන වෙන්න බෑ අනිවාර්යයෙන්ම අරයන් සමාන වෙන්න ඕනි. ඒක නිසා D ප්‍රකාශය වර්ධිනවා. එතකොට මෙතනදී නිවැරදි ප්‍රකාශයක් විදිහට ඉතුරු වෙන්නේ C ප්‍රකාශය විතරයි. ඒ නිසා මෙතන නිවැරදි පිළිතුරක් නැහැ. ඒක නිසා අපි ඕල් දෙන්න තීරණය කරා. හරි 45 වෙනි ගාන බලමු. අරය කැපිටල් R වෙන ඒකාකාර ඝනත්වයක් සහිත ඝන ගෝලයක් මගින් ඇතිකරන බලය F1 කියලා දීලා තියෙනවා. දැන් මේ ගෝලයෙන් අරය R බෙදීම දෙකක් වුණ තවත් ගෝලයක් අපා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන කොටස නිසා එම ලක්ෂ්‍ය මත ඇතිකරන බලය F2 කියලා අරගෙන F2 බෙදීම F1 අනුපාතය අපෙන් අහනවා. හරි. දැන් කොහොමද මේ වගේ තැනකදී ඝන හදන්නේ? දැන් කනෙක්ට් හිතෙන්න පුළුවන් මෙයා ගුරුත්වකේන්ද්‍ර අපි කොහොම හරි හොයාගෙන එතනට මේ ඊට පස්සේ GMM බෙදීම R වර්ගයේ ප්‍රකාශනය දානවිල හැබැයි වට මතක තියෙන්න ඕනි GMM වර්ගය GMM බෙදීම R වර්ගය කියන ප්‍රකාශනය තුලින් ගුරුත්වාකර්ෂණ බලය හොයා ගන්න නම් මේක ලක්ෂාකාර ස්කන්ධයක් හෝ ගෝලාකාර වෙන්න ඕනේ. ඒකට මේ ඉතුරුලා ඉන්න කෙනා ඒ දෙකෙන් කක්වත් නෙමෙයි. ඒ නිසා වට ඒ විදිහට මේ ගාන කරන්න බෑ. එහෙනම් කොහොමද මේ ගාන කරන්නේ? මේක මම ඔයාලා පොඩි කාලේ ඉගෙනගත්ත බොහොම සරල දෙයකින් පැහැදිලි කරන්නම්. මෙන්න මේ වගේ දෙයක්. දැන් හිතන්න දෛශික සමූහයක අපි හිතමුකෝ මෙන්න මෙතන තියෙනවා දෛශිකයක් නිව්ටන් 10. දැන් මේ මම කියනනම් දෛශික සමූහයක සම්ප්‍රයුක්තිය නිව්ටන් 10 කියලා කියනවාකෝ. හරි. දැන් මම මෙන්න මේ වගේ දෙයක් කරනවා. මේ පැත්තටත් නිව්ටන් 2ක් දීලා අනිත් පැත්තටත් නිව්ටන් 2ක් දෙනවා. දැන් මේ පද්ධතියේ සම්ප්‍රයුක්තියට බලපෑමක් ඇති වෙනවද? දැන් මේ පද්ධතියේ සම්ප්‍රයුක්තියට බලපෑමක් ඇති වෙනවද? මේ වෙලාවේ ගත්තත් මේ පද්ධතිය සම්ප්‍රයුක්ත වෙන්නේ ආපෝසරයක් නිව්ටන් 10ම තමයි. හා එහෙනම් ඕක තමයි මම මෙතනදී මේ ගාන හදන්න භාවිතා කරන කන්සෙප්ට් එක. මට මේ දෙවෙනි අවස්ථාවේ බලය හොයාගන්න අමාරුයි. පළවෙනි අවස්ථාවේ බලය හොයාගන්න එක මට පොඩි දෙයක්. දෙවෙනි අවස්ථාවේ බලය හොයාගන්න අමාරු නිසා මේ පවතින බලයට F2 කියන බලයට මම තවත් බලයක් මෙහෙටත් සහ මෙන්න මෙහෙටත් එකතු කිරීමක් මෙන්න මේ විදිහට කරනවා. කොහොමද මම ඕක කරන්නේ? මම මෙන්න මෙතන තියෙන හිඩස බලෙන් පුරවනවා. මෙතන තියෙන හිඩස බලෙන් පුරවනවා. හරි නේද? දැන් එතකොට
කලින් ඉතුරුලා තිබුණේ මේ අඳුරු නොකරපු කොටස විතරයි. දැන් මම මේ අඳුරු කරපු කොටස බලෙන් පුරවපු නිසා මම මෙන්න මේ පැත්තට යම් ප්‍රමාණයක බලයක් එකතු කරලා තියෙනවානේ. ඊට සමාන බලයක් මම මෙන්න මේ පැත්තට එකතු කරා නම් මම පද්ධතියට කිසි බලපෑමක් කරේ නැහැ හා සමාන වෙනවානේ. මම මොකක්ද කරන්නේ? අර අඳුරු කරපු කුඩා ගෝලේ මෙන්න මේ පැත්තෙනුත් එකතු කරනවා. දැන් බලන්න. මෙන්න මෙතනදී කරලා තියෙන දේම තමයි මම මෙන්න මෙතනදී කරලා තියෙන්නේ. මේ ලක්ෂයට සමාන දුරකින් දෙපැත්තෙන් එක හා සමාන ස්කන්ධයන් දෙකක් තියලා තියෙනවා. එතකොට මේ ස්කන්ධය විසින් යම් බලයක් ඇති කරනවද? එම බලයම මේ ස්කන්ධය විසින් ඇති කරන නිසා එම බලයට මේ බලය කැපිලා ගිහිලා තාමත් පද්ධතියේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය විදිහට තිබිය යුතු F2 කියන සම්ප්‍රයුක්ත ප්‍රවේගයම සමාන සම්ප්‍රයුක්ත බලයම පවතිනවා. හරි නේද? හරි. දැන් මට ඒ විදිහට කොටස් දෙකක් දැමීම තුලින් මට ලැබෙන වාසිය මොකක්ද? දැන් දෙපැත්තෙම තියෙන්නේ ගෝල දෙකක්. දැන් දෙපැත්තෙම මෙතන තියෙන්නේ සම්පූර්ණ ගෝලයක් සහ මෙතන කුඩා ගෝලයක් තියෙනවා. ඒ නිසා දැන් ගෝලාකාර වස්තු දෙකක් දෙපැත්තේ තියෙන නිසා මේ වගේ වෙලාවක මට සම්ප්‍රයුක්ත බලය හොයන්න ලේසියි. ඇයි ඒ? මේ ගෝලාකාර වස්තුව විසින් මේ ලක්ෂ්‍ය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මට GMM බෙදීම R වර්ගය ඇසුරින් හොයන්න පුළුවන් නිසා. හරි නේද? හරි. දැන් එහෙමනම් මට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මොකක්ද මේ විශාල කෙනා විසින් ඇති කරන බලය? මම කියන්නම්කෝ F කියලා. එහෙනම් පළවෙනි අවස්ථාවේදී සම්ප්‍රයුක්ත බලය වෙන F1 වෙන්නේ ඔය F කියන අගෙ. දැන් මෙතනදී ආපස්සරයක් එම විශාල ගෝලයෙම තියෙනවා. ඒක නිසා මේ මොහොතේදී මෙන්න මේ පැත්තට ඔය කියන F බලයෙම ඇති කරනවා. මෙතන කුඩා ගෝලයක් තියෙනවා. මම කියන්නම් මේ කුඩා ගෝලය නිසා ඇති කරන බලය සිම්පල් F කියලා. එහෙනම් ඇත්තටම මේ දෙවෙනි අවස්ථාවේදී F2 කියන බලය දෙවෙනි අවස්ථාවේදී F2 කියන බලය සමාන වෙන්නේ මෙන්න මෙතනින් සම්ප්‍රයුක්තිය ලිව්වොත් ඒත් F2 කටම සමාන වෙන්නේ නේද? කැපිටල් F නේ සිම්පල් F. පැහැදිලිද? මොකක්ද මම මෙතන මේ කිව්වේ? ඒක මම මෙන්න මෙතනිනුත් කියනවා. හරි. බොහොම සරලයි. දැන් දෙවෙනි F2 කියලා කියන්නේ මෙන්න මේ 10 නිව්ටන්. මට ওই 10 නිව්ටන් කියනාගේ ඕනනම් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ දෙන්නක එකතු වෙන්නේ 12 නිව්ටන්. 12 න්යූටන් ඍණ 2 න්යූටන් කියලා කියන්නේ 10 න්යූටන් නේද? ආ ඒ වගේ දෙයක් තමයි මෙතන කරේ. මම ආපෞසරයක් කියනවා. බලන්න. පළවෙනි අවස්ථාවේ ඇති කරන බලය F කියලා මම ගත්තොත් එවැනිම බලයක් දැන් මෙතනත් ඇති කරනවා. හැබැයි මේ පැත්තෙන් තවත් බලයක් ඇති කරන නිසා මෙන්න මේ දෙකේ සම්ප්‍රයුක්තිය F2 විදිහට මෙතන තියෙනවා. හරි නේද? ආ එහෙනම් දැන් ගාණේ අපෙන් අහන්නේ F2 බෙදීම F1 ගේනේ. ඔව් F2 බෙදීම F1 ගේ තමයි අහන්නේ. එහෙනම් ගාණේ අහන F2 බෙදීම F1 කියලා කියන්නේ F ඍණ F සිම්පල් F බෙදීම F මෙන්න මේ විදිහට මට ගන්න පුළුවන්. හරි නේද? මම ඔයාලට මේ පැහැදිලි කිරීමක් කරන්නේ මේ විදිහට හිතන්න කියන එක. හරි දැන් එහෙමනම් මම දැනගෙන ඉන්න ඕනේ මෙන්න මෙච්චරයි නේද? මේ කැපිටල් F ට සිම්පල් F දරන අනුපාතය දන්නවනම් මේ ගාණ මම හදලා ඉවරයි වගේ නේ. කැපිටල් F සිම්පල් F වගේ දෙගුණයක් කියලා හිතන්නකෝ. එහෙනම් මෙතන අනුපාතය මොකද්ද? 2 ඍණ 1 බෙදීම 2යි. කියන්නේ දෙකෙන් කයි. එහෙනම් कैपिटल लिफ्ट सिंपल लिफ्ट के न अनुपाते मम दानना वाला मैं क्या दानना दिया नहीं हाँ दें कोहो में तभी कैपिटल लिफ्ट सिंपल लिफ्ट अनुपाते होएन हाँ एक करण ना न्यूटन के गुरुत्वाकर्षण में बाईता कर जीएमएम बेदी मा आर वर्ग वही कैपिटल लिफ्ट सा सिंपल लिफ्ट के न बाला देखा मैं तीकरण नहीं हम इसका अंदर एक मात्र एक निशा मैंने मैं सिंपल एम की ने कोई अवस्था देखे दी मा नहीं थे मैं मैं बाला देखा तमाम संसद नहीं कर वही अवस्था मैं सिंपल एम की ने का नहीं थे මෙන්න මේ g කියන එක නේද ඇක්කලි වෙනස් වෙන්නේ මොනවද? කැපිටල් M කියන කෙනා වෙනස් වෙනවා. මොකද කැපිටල් M කියලා කියන්නේ මව් ගෝලයේ මුල් ස්කන්ධයනේ. ඒතර මේ ලොකු ගෝලයේ ස්කන්ධය පොඩු ගෝලයේ ස්කන්ධය වෙනස්. ඒ නිසා කැපිටල් M වෙනස් වෙනවා. ඒවට තියෙන දුරවල් වෙනස් වෙනවා. ඒ වගේ ගුරුත්ව කේන්ද්‍රයන්ට තියෙන දුරවල් වෙනස් වෙනවා. හා එහෙමනම් මට ලියන්න පුළුවන් F සමානුපාතික වෙනවා. කැපිටල් M බෙදීම R වර්ගය කියලා. හැබැයි මම පුළුවන් තරම් මේක සරල කරගන්නයි උත්සාහ කරන්නේ. මම තව දුරටත් බලනවා මේක සරල කරගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ ස්කන්ධය මට තවත් සරල කරගන්න පුළුවන්. ඇයි ඒ? ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වයතාවක් පරිමාව. දෙදෙනාගේම ඝනත්ව සමාන නිසා ස්කන්ධය සමානුපාතික වෙනවා පරිමාවට. ගෝලයක පරිමාව කියලා කියන්නේ 4 න් 3යි 5r ගණන්. එතන 4 න් 3යි 5 කියන එක නියත වෙනවා මොකද දෙපැත්තෙම තියෙන ගෝල නිසා. එහෙනම් මට කෙලින්ම ගන්න පුළුවන් නේද? මේ ස්කන්ධය සමානුපාතික වෙනවා මොකටද? එම ගෝලවල අරයන්ගේ ඝනයට. මෙතන සිම්පල් r කියලා කියන්නේ array නෙමෙයි. මේ ලක්ෂයේ ඉඳලා තියෙන ගුරුත්ව කේන්ද්‍ර දෙක අතර දුර. මම මේ කැපිටල් r කියලා අරන් තියෙන්නේ මව් ගෝලයේ array. හා එහෙමනම්
මෙන්න මේ දෙදෙනා සංසන්දනය කිරීමේදී F සමානුපාති කියනවා මව් ගෝලයේ අරේ වර්ගයේ බෙදීම ගුරුත්ව කේන්ද්‍ර අතර සමාන මෙතන ඝනය මෙතන වර්ගය ගුරුත්ව කේන්ද්‍ර අතර දුරේ වර්ගයට මෙන්න මේ ඇසුරින් මට ඔය F බලයන් දෙක සංසන්දනය කරන්න පුළුවන් ඔය මම කිව්ව දේවල් ටික ඔයා ගාන හදද්දී මෙතනට නිකන් හිතින් කරන්න පුළුවන් හරිද මේ ගත්ත තර්ක ටික හිතින් කරන්න පුළුවන් මම ආපස්සට කියන බලන්න කොහොමද අපි මේක කරේ දැන් මට සංසන්දනය කරන්න දෙන්නේ මේ පළවෙනි අවස්ථාවට දෙවෙනි අවස්ථාව මෙතන කැලලක් නැහැනේ ඒක නිසා මට මේ අපි දන්නන සමීකරණය භාවිතා කරගන්න බෑ ඒක නිසා මම මොකද්ද කරේ ඒ හිස් කොටස එතනින් පුරවලා ඊට සමාන කොටසක් මෙතනින් තිබ්බා මම කිසිම වෙනසක් කරේ නැහැ පද්ධතියට හරි නේද එහෙනම් මේ වෙලාවේ සම්ප්‍රයුක්ත බලය වෙන්නේ මේ ලොකු ගෝලයේ විසින් ඇති කරන බලය ඍණ මේ පොඩි ගෝලයේ විසින් ඇති කරන බලය ඒක තමයි මේ F2 කියලා කියන්නේ එහෙනම් F2 බෙදීම F1 කියලා කියන්නේ මේ දෙවෙනි අවස්ථාවේ F ඍණ සිම්පල් F බෙදීම පළවෙනි අවස්ථාවේ තියෙන කැපිටල් F විතරයි හරි නේද ඊට පස්සේ මම තේරුම් ගත්තා එහෙමනම් බලය රඳාපවතින කවුරු මතද කියලා අපි හොයලා බලන්න ඕනේ කියලා එහෙනම් මේ ටික නියත වෙන නිසා බලය රඳාපවතින්නේ මව් ගෝලයේ අරේ ඝනයේ බෙදීම ගුරුත්ව කේන්ද්‍ර අතර දුරේ වර්ගය කියන එක මම දැන් මේ වෙනකොට තේරුම් අරන් ඉන්නේ. හරි දැන් එහෙමනම් මම ගාන හදන්නම්. දැන් නිකම්ම නිකම් සංසන්දනයක් කරන්න තියෙන්නේ. කැපිටල් R අතර අනුපාතය. වම් පැත්තේ තියෙන විශාල ගෝලයේ අරේ 2R කුඩා ගෝලයේ අරේ 1R. එහෙනම් R අතර අනුපාතය 2ට 1යි. R ගේ ඝනය අතර අනුපාතය 8ට 1යි. හරි නේද? ගුරුත්ව කේන්ද්‍ර අතර දුර ඒ වතර අනුපාතය. දැන් බලන්න. මෙයයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතනනේ. එතන ඉඳලා මෙතනට ගානේ දීලා තියෙනවා 2R දුරක් තියෙනවා. කුඩා ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන්නේ 1.5R දුර. එහෙනම් 2R ට 1.5R කියලා කියන්නේ ගුරුත්ව කේන්ද්‍ර අතර දුර අතර අනුපාතය 4ට 3යි. එහෙනම් R වර්ග අතර අනුපාතය 16ට 9යි. දැන් මට ඕනි කරන්නේ මොනවද? මෙන්න මෙයා සහ මෙන්න මෙයා. හා එහෙමනම් මට ඕනි කරන්නේ මෙන්න මේකනේ. බලයන් අතර අනුපාතය වෙන්නේ R ඝනයේ බෙදීම සිම්පල් R ගේ වර්ග අතර අනුපාතය. එහෙමනම් මට කෙලින්ම ලියන්න පුළුවන්. R ඝනයේ බෙදීම සිම්පල් R වර්ග අතර අනුපාතය වෙන්නේ 8 බෙදීම 16 කියන්නේ 1 බෙදීම 2යි. 1 බෙදීම 2ට 1 බෙදීම 9යි. ඒ කියන්නේ 9ට 2ක් කියලා මට ගන්න පුළුවන්. බලන්න මම කරපු දේ තේරෙනවද කියලා. 8 බෙදීම 16 කියන්නේ 1 බෙදීම 2යි. 1 බෙදීම 9යි. එහෙනම් 1 බෙදීම 2ට 1 බෙදීම 9යි කියලා කියන්නේ හරස් ගුණ කරාම 9ට 2යි. හා එහෙනම් මම මේ හොයාගෙන තියෙන්නේ කැපිටල් F ට සිම්පල් F දරන අනුපාතය. දැන් ඉතින් ඔබ දන්නා නම් හදලා ඉවරයි. මේ කැපිටල් F ඍණ සිම්පල් F කියලා කියන්නේ 7. යට ලියන්න ඕනේ කැපිටල් F. නේද? 7 බෙදීම 9. මේ ඇති කරන බලයන් අතර අනුපාතය වෙන්නේ 7ට 9. එහෙනම් නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුර. හරි. ඒ ප්‍රශ්නෙත් එක්ක එහෙනම් අද දවසේ විවරණය මෙතනින් අවසන් වෙනවා. ලබන සතියේ තවත් පේපර් එකක් එක්ක හම්බෙමු. එතකම් අයිබෝ.